ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භවනා වැඩමුළුවේ පැත්තෙන් බලනකොට දවසේ මේ වෙලාව යොදාගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි. ඉතින් ඒකෙදී මේ පෙර සූදානම් වේකසෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනෝ. ඉතින් මම පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න දෙක ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන වැඩසටහනේ. ඒ අතරමැද කාට හරි වෙන නැගිය යුතු ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ තියෙනවා නම් කරුණාකරලා ඒකට ඉදිරිපත් කරන්නයි කියලා සාතරු ඉල්ලා සිටිනවා. ඒක මේ වාර්තාගත වීමේ පහසුව සඳහා මේ සපේන මයික් එක පාවිච්චි කරන්නයි කියලා ඒ වාර්තාගත කරන දෙපාර්තමේන්තුවෙන් අන්තිම නිතරම ඉල්ලීමක් තියෙනවා. ඒ තා කාට හරි තියෙනවා නම් ඒක වාර්තාගත වීම පහසු මිස මයික් එක පාවිච්චි කරන්න කියලා කරුණාවෙන් මතක් කරන්න. ලිඛිත ප්‍රශ්න ගරු ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්ද විඥානය හා පංච උපාදානස්කන්ධ විඥානය අතර වෙනස පැහැදිලි කළ මැනවි. ඉතින් මේක ඇත්තටම විඥාන කියන පදේටම එකතු වෙච්ච විශේෂණ පද දෙක විතරයි. මේකේ ප්‍රතිසන්දි කියන විශේෂණ පදයත් උපාදානස්කන්ධ කියන පදයත් නැත්තම් දෙකම විඥානයමයි. විඥානයේ කෘත්‍ය දෙකක් ගැන මේ කතා කරන්නේ. ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ විඥානික සිට විචිත්තක්ෂණයක් වශයෙන් හෝ නැත්නම් මේ විඥාණයට තියෙන කාලමානීය දේශමානීය කියන දෙකෙන් මේ තන තිබුණු දෙක තව තැනකට සම්බන්ධ කරන හෝ මේ චිත්තක්ෂණ තිබුණක ඊගාව චිත්තක්ෂණයට කාලය වශයෙන් සම්බන්ධ කරන වෙලාවේදී පංච උපාදානස්කන්ධයේදී ඒ උපාදානස්කන්ධෙම සම්බන්ධ වෙලා ඒ තැනම කාලමානීය දිගේ විඥාණය ගමන් කරනවා. ප්‍රතිසන්දි විඥානය කියන එක ගොඩාක් ඔය විශේෂණ වෙලා තියෙන්නේ මෙතන තිබුණු විඥානය තව තැනකට යනවා කියන එක. දේශමානයේ දිගේ දේශයේ කියන මානයේ දිගේ අනේකයි. නමුත් සර්වඥාන්සික පැත්තෙන් බලනකොට විඥාණයට කාලයක් හෝ දේශයක් නැහැ. විඥාණය කෙලසුණාට පස්සේ තමයි විඥාණයට කාලයක් සහ දේශයක් වළංගු වෙන්නේ. හරියට විඥාණය කියන්නේ නිකන් හරියට ගුරුත්වාකර්ෂණය මිදිච්ච අවකාශයේ තියෙන එකක් වගේ. ඒක පොළොවට ඇවිල්ලා නැත්නම් සම්මත ලෝකෙට එනකොට තමයි විඥාණය මේ තැනක් සහ කාලයක් එන්නේ. එතනilla විඥානේ අවුල් වෙනවා. එතනilla විඥානේ ප්‍රශ්න කර ගන්නවා. නමුත් විඥානේ වශයෙන් ගන්නකොට ඒක අපදිත්‍ය විඥානයක් නැත්නම් අනිදසන විඥානයක් කියනට එයාට කාලයක් දේශයක් පිළිබඳ හැඟීමක් නැහැ. ඒ නිසා විඥානේ මේ පිටට එනකොට සම්මුති පැත්තට එනකොට මේක ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ බොහෝ විට අදහස් කරන්නේ මෙතන මැරිච්ච විඥානය එතන උපදිනවයි කියන එකයි. පංච උපාදානස්කන්ධ විඥානය කියන්නේ ඒ පංච උපාදානස්ක ඇතුළතම කාලයේ දිගේ යනවායි කියන එකයි. නිවැරදිින් අර බබාලගේ භාෂාව වාගේ සම්මත ලෝකයේ සංනිවේදනය සඳහා පාවිච්චි කරාට එහෙම මේ පරමාර්ථ පැත්තෙන් ගන්නකොට නම් මේ කියන මම කරන ප්‍රකාශෙත් භාෂාත්මක වැරදි තියෙනවා. නමුත් මේ වෙලාව හැටියට විශ්ල කරන්න වෙන්නේ ඔයනෝ තමයි. ඕපාතික ජීවත් නොවන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසුවේ ගන්ධබ්බ අවස්ථාව පිළිබඳ පැහැදිලිමක් කරවන්නේ. එහෙම මේ ඕපපාතික ජීවත් නොවන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසුවේ කියන එක ප්‍රකාශයක්ද සත්‍යයක්ද කොහෙන් ගත් එකක්ද කියලා දන්නේ නැතුව ඒක සාතික් කිරීම හෝ ඒක ප්‍රතික්ෂේප කිරීම පස්සේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඕපපාතික ජීවත් නොවන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසුවේද පසුවේද මේව අපිට අදාළ නැති ප්‍රශ්න කියලා මං කියන්නේ. විශ්ඳා ගත්තත් මේකට ඔව් කිව්වත් නැහැ කිව්වත් මේ ලස්සන දෙන්න තියෙන්නේ ඔව් කිව්වත් නැහැ කිව්වත් පරීක්ෂා කරලා බලන ක්‍රමයක් තියෙනවා කියලා. පරීක්ෂා කරන්න බැරි නම් මොකක් කිව්වම ඇති වැඩේ මොකක්? අනිසික අපිට ඇති අදාළතාවය මොකක්? අපි මේ ඉන්න දුකට ඔය දුක තේරුම් ගන්නකොට මොකද්ද මේකෙන් තියෙන ප්‍රායෝගික වටිනාකම? එහෙම නැත්නම් අදාළතාවය මොකක්ද? මේ අහුවෙච්ච වචන පළවෙනි එකත් එන්නේ පරිසන්දි විඥාන පංච උපාදානස්කන්ධ විඥාන කියන එක තන්නිකරම මේ මූලධර්ම ප්‍රශ්නයි. ඒ කියන්නේ මේ වචනයක් හම්බෙච්චාම මේ වචනේ දිගේ ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව වචනාර්ථයෙන් යන්න ගියාම ඕපපාතික ජීවත් වන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසු වේද ගන්ධබ්බ අවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරමැනේ. ගන්ධබ්බ උපදානයි කියලා පොතක් ලියනවා මට මතකයි ගුණදාස සම්රසිලි. හේතු ගන්ධබ්බ කියනකින් පටන් අරගෙන ඒ කියන්නේ මේ ගන්ධබ්බ කියන එක කවුද බලංගු නානන්ත මෛත්‍රිය හඳුගෙන නැත්නම් හේම්පිරිගේ ඥානසිය ස්වාමීන් වහන්සේ මේ සූඳ දුම් මත ගන්ධමත් ජීවත් වෙන සතෙක් කියන නමක් දීලා තිබුණා. තව කෙනෙක් කියලා තිබුණා මේ ආත්මය ඉඳලා ඊගා ආත්මය දක්වා අතරමැද ඉන්න අතරමැදි අවස්ථාවක්. එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ මේ
අන්තරා භවයේ ඉතින් මෙච්චර මේ ලස්සන කීදී පිටින් තියෙන භවයේ වැත්තක දාලා අල්ලන්න බැරි අන්තරා භවයක් අල්ලගෙන නටනනේ තමයි මතක තියාගන්න මේ බුද්ධ විෂය අපි වගේ නිකන් අරපණුවාන්ට මේවා සාකච්ඡා කරලා ඉවරයක් කරන්න බෑ. හැබැයි මේ වගේ ප්‍රශ්න සාකච්ඡාට ඇහිුවේ නැත්නම් මොකද්ද අඩුපාඩුව? මේ වගේ සාකච්ඡාට හැමදාම අන්තරා භවයේ ප්‍රශ්නයක් ඉන්නෝ නේ. පින් කරපුවම ඥාතියට ලැබෙනවද කියලා එකක් එනවා. ඔයගේ ප්‍රශ්න හතරක් තියෙනවා චතුරාර්ය සත්‍ය වගේ හැම ධර්ම සාකච්ඡාවකටම ඉන්න හැමදාම උත්තරයක් දෙන හැබැයි ඊගාව දාසේ ආයෙත් අහන. ඒක තමයි අද ගුවන් විදුලියේ ගොඩක් වෙලාව නාස්ති වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට අපි එච්චර වෙලා ගත යුතුද කියන ප්‍රශ්නයක් තියෙනවා. කොටිම කියන්නේ අපිට අදාළ නැහැ. අපිට විශේෂ ශේෂ්ඨ නැහැ, අපිට විශේෂ ගෝචර නැහැ. ඒ නිසා අපි මේවා සාකච්ඡා කරලා කාලේ නාචුනිටරි අපිට උදැවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. අපිට විශ්දා ගත යුතු දුක්ඛ සත්‍යයක් තියෙනවා. ඒකටයි අපි වග වෙන්න ඕනේ. මේක සර්වඥ විශේෂිත තියන්නයි තියෙන්නේ. අන්තරාභවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඊගාව චතුරාර්ය සත්‍ය ඊගාවයක ශූන්‍යතාව නිවන පිළිබඳව පැහැදිලි කිරීමක්. මේ මනසයා මේ මත ඉලියට මනසයාට සත්‍ය පිළිබඳව මතකවත් නැහැ. අපි ඉන්නේ සතිපට්ඨාන වැඩ පිළිල කියන එක මතක නැති වෙලා මේ ප්‍රශ්න හතරම ලියලා තියෙනවා. ඈ අපි ගලන්නේ පුළුවන් තරම් මේ ජීවිතේ මේ භාවනාව කියන එක ජීවිතයට අදාළ කරගෙන අපිට විසඳාගත හැකි අපිට කළ හැකි තැනක යන්න බඳන්නේ. මේක පුළුවන් තරම් පුළුල් කරගෙන පුළුවන් තරම් විශේෂ මේ විශේෂමූල කරගෙන බරපතල ප්‍රශ්න ටිකක් අරගෙන කවදාකවත් ඉවර කරන්න බැරි තැනකට ගෙනියන්නේ නැහැ. නිසා මේකට ප්‍රපංචකරණය කියලා කියනවා. මේ ප්‍රපංචකරණයෙන් වෙන්න තියෙන්නේ ප්‍රපංච සංඥා සංකාර සම්දාචරන්ති තතෝ නිදානම් පුරිසං ඒ ප්‍රපංච වලම තමයි යට වෙලා තමන් හදාගත්ත මහස්මාලිගාට යට වෙලා කද්දාකත් ගොඩ එන්න බැරි වෙනවා. අපිට ඒක නිසා තියෙන්නේ අල්ලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කළ හැකි දන්න තැනකින් පටන් අරගෙන යන්න. නොදන්න තැනකින් පටන් ගන්න නොදන්න තැනට යනවා කියලා කියන්නේ අනාතයි අසරණයි. ඒක නිසා අද පවතින ධර්ම සාකච්ඡා ගොඩක මේ වගේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම වැදිවල යන්නේ මම් මුලා වූ එකකසේ කියලා අපිට විශේෂෝචර වෙන්නේ නැති ප්‍රශ්න වර්ගයක් සාකච්ඡා කරනවා. ඒක නිලලා කියනවා මේ කවුරක්වත් කතා කරන්න මේ වැදගත් ප්‍රශ්න. ඒ නිසා අපිවත් කතා කරමු කියලා ගන්න. සර්වඥාසි කියති මේ කතා කරපුවාම පිටු වැදෙනවා කියලා. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ගියාම සිද්ධ වෙන්නේ උම්මත්තක වෙනවා කියලා. සර්වඥාසි කියනවා කෙලවරක් කරන්න බැරි ප්‍රශ්න. ඒ නිසා කෙලවරක් කර හැකි දේ පෙන්ලා දීලා තිනවා දුක පිළිබඳව පරිඤ්ඤී ඥානෙ දුක හේතු පිළිබඳව ප්‍රහාණ ඥානෙ. ඉතින් මේවා ඒක නිසා ශාසනික වශයෙන් සංග්‍රහ වෙලා තින්බ වැත්ත. නමුත් මේ අපේ විශේෂ ගෝචර නෙවෙයි. ඊගාග දෙන අස්මිමානේ යන්න පැහැදිලි කර දෙන්න. ඊයේ මම හිතන්නේ අපි පහංකනුව ගියාට පස්සේ ඒ ඥානানন্দ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් සීසෝ එකේ උපමාව පෙන්නලා ඒ අන්ත දෙක තමයි පෘථග්ජනය ඇසුරු කරන්නේ. තල තුනා වෙනකොට ඒ පුද්දලා පුළුවන් තරම් අන්ත දෙක අතහැරලා මැදට එන්න පටන් ගන්නවා. මැදට එන්නේ උපේක්ෂා වෙනවා. නමුත් උපේක්ෂාව පිළිහිලා තියෙන්නේ මැද තියෙන පිවට් එකේ. මොකද මේක හිටලා තියෙන්නේ මැද තියෙන කුඤ්ඤේ. කුඤ්ඤ උඩ තමයි මේ සීසෝව පදින්නේ. කුඤ්ඤ තමයි අසුමිමානේ. මේ මෙතෙන් ඉන්නකම් උපේක්ෂා වැඩි වෙ මමයි. මේ උපේක්ෂාව මගේ. අන්ත දෙක අතහැරියේ මමයි. අන්ත දෙක හොඳ නැහැ කියලා විනිශ්චය කිරුවේ මමයි කියන එක උඩ තමයි උපේක්ෂා පිළිහිලා තියෙන්නේ. නමුත් ඒ අස්මිමානේ තාමත් අවිද්‍යාව විශේෂයෙන්ම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන කාරණා මතයි හිටලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අනේක උංගාක් ලොකු මේ දානයක් ලොකු අතහැර දැමීමක්. නමුත් තවමත් තියෙන්නේ මේ අවිද්‍යාව මතයි අස්මිමානේ මතයි. ඒ නිසා උපමාවක් විදිහට කියනවා නම් අනාගාමී වුණත් තාම මම වෙමි කියන එක. ඒ කියන්නේ මම මේ හැමදේම ගන්න මෙතන මේ කියන කුඤ්ඤේ ඉඳලා මේ කුඤ්ඤේ ඉඳලා තමයි අපි මේ ටෙම්පරරි බෙන්ච්මාක් එකකින් ඉඳලා බෑරින් ගන්නා වගේ මේ සර්වේ එකක් කරන වෙලාවේදී එහෙම නැත්නම් මේ මැනිලක් කරන වෙලාවේදී ඒ තියොටලයිට් එක තියෙන කුඤ්ඤේ හෙල්ලෙන්නේ නැත්නම් ඉඳලා තමයි අපි හැමතැනටම ගන්නේ ඒ කුඤ්ඤේ ස්ථිර කරගන්න. ඒ වගේ මේ දකින අහන කරන මධ්‍යස්ථානයේ තාම දිය වෙලා නැහැ. මේ මධ්‍යස්ථානයේ ඉතුරු වෙච්ච කොටසට සක්කාය දිට්ඨිය කියන බෑයකට අස්මිමාන කියන නම සඳහන් කරනවා. ඒක ඊයේදී අපි මීට පැය 24 කට පිටර ඉස්සලා ඒ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ නිදර්ශනාන පුර නිදර්ශනිකින් පින්නවා.
භාවනානි යෝගි ස්වාමීන් වහන්සේ නමක් කිසියම් මාර්ගඵලයකට පැමිණ ඇද්දයි ගිහියන් වන අප දැන ගැනීමට ක්‍රමයක් තිබේද? ඒක තියා මට කීත හැකි ගිහියන් වෙන අපේ මාර්ගපාණයක් ලැබුවම ඔබ වහන්සේලාට දැන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වත් ඒත් නැහැ. මෙච්චරයි මේකේ තියෙන වටිනාකම මෙච්චරයි. බුදුරජාණන් ශ්‍රී කියලා තියෙන්නේ මේ මනින්න පුළුවන් නම් ඒක නිවන නෙවෙයි. කිරන්න පුළුවන් නම් ඒක නිවන නෙවෙයි. අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් ඒක නෙවෙයි. ඒක නිසා කියලා තියෙනවා whatever may be expressible is never the eternal Tao. සනාතනික සදාතනික තාවෝෂම් කියලා කියන්නේ කවදාකවත් වර්ණගන්න බැරි එක. ඒ නිසා නිවන කියන එක අපි බලනවා අනිත්‍ය වට වගේ සංඥාවක් දෙන්න, පාටක් දෙන්න, හැඩයක් දෙන්න, ගන්ධයක් දෙන්න වෙනසක් ඇති කරන්නේ. නමුත් නිවන විතරයි එහෙම අනාලම්භිත වස්තුකට ලෝකේ තියෙන මොනම දෙයකවත් එල්ලලා නැහැ. මොනම දෙයකටවත් වග වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මොනම විදිහකින්වත් කාටවත් මේ ලකුණ ස්ථිරව මේකේ තියෙනවා කියලා අල්ලන්න බැරි කරන් තියෙනවා. ඒක නිසා අර කහාමතුරු කෙනෙක් නෑ පන්සලකට ගිහිල්ලා ගිහියෙක් මේ ප්‍රාර්ථනා කරනවා අනේ මගේ දාණයට රහතන් වහන්සේ නමක් ලැබේවයි කියලා. රහතන් වහන්සේ නමක් ලැබේවා කියලා ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ බොහොම ශාන්ත දාහන්ත තීන්ත කූඩු වගේ හඳුකේ. නැත් ඒ පන්සලෙන් දෙන්නේ ලාපත ගන්නිච්ච හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ඉස්සලා යනකොට මේ ඒ හාමුදුරුවෝ වක්කඩෙන් වක්කඩේට පැන පැන යනවා. ඒ පිටිපසෙන් අරගෙන යනවා මේ පාත්‍රය අරගෙන උපාසක මහත්තයා ප්‍රධාන දායකයා. යනකොට ඒ උපාසක මහත්තයා අහනවා මේ හාමුදුරනේ මේ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් මාර්ගඵලයට ඇවිල්ලා තියෙනවා නම් ජීවෙන අපිට දැනගන්න බැරිද කියලා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා උපාසක මහත්තයෝ ඒ රහතන් වහන්සේ නමක් පිටිපස පාත්‍රය අරගෙන කොච්චර දුර යන කෙනෙකුටවත් මේ ඉස්සරහා යන්නේ රහතන් වහන්සේ නමක් කියලා අඳුරන්න බෑ කියලා. කෙලමෝලෙන් දමලා යනවා වගේ කිව්වට මේ උපාසක මහත්තයා තේරෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. ඊට පස්සේ ඒ කතා දෙකක් හැබැයි උදේ තියෙන එකක් තමයි මේ පැන පැන හාමුදුරු පිටිපස්සෙන් දැනගන්නවා මේ මිනිස්යාද දාන දෙන්නේ තමන් ගැන අකමැත්තෙන් කියලා. රහතන් වහන්සේ කියනවා බලාපොරොත්තු වෙන දැන් මේ යන හාමුදුරුවෝ පැන පැන යන්නේ. ඒක නිසා ඊට පස්සේ කල්පනා කරලිවලා හාමුදුරුවෝ ඊට පස්සේ වක්කඩේ එනේන වක්කඩෙන් බහලා යන්න පටන්. ඊට පස්සේ මාතර තේරෙනවා මේ හාමුදුරුවෝගේ හැසිරීම වෙනස් කී. ඊට පස්සේ ආනෝ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා උභාන්ත වක්කඩෙන් පැන පැන ගියා. මොකද දැන් මේ වක්කඩෙන් බහලා යන්නේ. ඊට පස්සේ කියනවා වක්කඩෙන් බහගෙන යනකොට ඇති වෙච්ච හිතිවිල්ල පැන පැන යනකොට හිතිවිල්ල තවදුරටත් දිගට ගියා නම් මට දානේ වරදී කියලා මට ඒචන උපාසක මාත්‍යෝ ඒකයි මේ බහලා යන්නේ. එතකොට පාසකර තියෙනවා තමන්ට පහල වෙන හිතිවිලි ආහම්තරන්න කියවන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මේක බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ කුසල් රජුට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේව සාකච්ඡා කරගෙන ඉන්නකොට අන්‍ය තීර්ථක පස් දිනේ මේ ආජීවික පස් දිනේ යනවා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳදී කුසල් රජුට නැගිටලා වඳිනවා. අරිමන සිට නැතර කියන සමා වෙන්න ස්වාමීන් වහන්සේ උපාංශයට ගෞරවයක් කිරුවා නෙමෙයි පස් දිනාම රහතන් වහන්සේලායි කියලා. ඒ කියන්නේ අන්‍ය තීර්ථක එතකොට බුදුරජාණන් කියනවා මේ මහරජා එහෙම මොනම විදියකින්වත් මේ රහතන් වහන්සේලා මෙහෙම අඳුරන්න බෑ. ඒක තමයි බොහෝ කල් ඇසුරින් විතරයි අඳුරන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා එහෙම හදිසි තීන්දුවට එළඹෙන්න එපා. ඊට පස්සේ කොසල් රජුරෝ දිගින් දිගටම බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා කියනවා සංසය ඇත්ත වශයෙන් කියනවනම් ඔය පස් දෙනා මගේ ඔත්තුකාරයෝ. ඒ පස් දිනාටම සිවුරු අඳලා තියෙන්නේ වෙන රාජ්‍යයකට ගිහිල්ලා ඒ රාජ්‍යයට ගහන්න පුළුවන් ද පරිදි කියලා ඔත්තු බලාගෙන ඉඳයි. ඒ නිසා මම හොඳටම දන්නවා කෝ කට්ටිය රහත් නෙවෙයි කියලා. ඉතින් මම පත් කරපු එක්කනාට රහත් බව දෙන්න නම් මමවත් වඳින්න එපා. ඒකයි වැන්දි නිසා ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. ඕනෙම හැසිරීමක් ඕනෙම කෙනෙකුට කරලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒක මේ අහවල් ගුණේ ප්‍රසිද්ධ කරනවායි කියලා ඒ සම්බන්ධතාවය බුදුජානක කිසිසැනක තියලා නැහැ. මොන විදිහකට ඒක මන කියලා ගන්න බැරිකම නිසා ඊට පස්සේ පසු කාලීන ආචාර්යන් වහන්සේලා අපිට මම හිතන්නේ ඒක සාධාරණ වෙන්න ඇති උපමාවක් කියනවා. මිනිස්සයෝ අපි එකිනෙකා දකිනවා. එකිනෙකා දැක්කට අපිට ගස්වල ඉන්න භූමාට දෙවිවරු පේන්නේ නැහැ. මොකද භූමාට දෙයියන්ගේ ශරීරය සූක්ෂම නිසා. නමුත් භූමාට දෙයියන්ද භූමාට දෙයියොත් පේනවා මිනිස්සුත් පේනවා. හැබැයි භූමාට දෙයියන්ට චාතුම් මහරජක දෙයියෝ පේන්නේ.
මොකද චාතු මහරජික දෙයිය බෝමාට දෙයියන් වැඩි සූක්ෂම ශරීරයි තමයි. චාතු මහරජික දෙයියන චාතු මහරජික දෙයියොත් පේනවා බෝමාට දෙයියොත් පේනවා මනුෂ්‍යයත් පේනවා. හැබැයි තාවතින්ස දෙයියෝ පේන්නේ නැහැ. තාවතින්ස දෙයියට වැඩි සූක්ෂමයි. තාවතින්සින් දෙයියන තාවතින්සින් දෙයියෝ පේනවා චාතු මහරජිකත් පේනවා බෝමාට දෙයියොත් පේනවා මනුෂ්‍යයත් පේනවා. හැබැයි යාමේ ඉන්න කට්ටිය පේන්නේ යාම දෙයියෝ ඊට වැඩිය තුසිය නිසා යාම දෙයියන්ට යාම දෙයියොත් පේනවා තාතු මහරජිකත් පේනවා තාවචින්චිත් පේනවා ඔක්කොම පේනවාම උඩට උඩට යන්නේක යනකොට ඒ වස පර වස පරණිමිත වසවත් දෙයියන්ට හැයම පේනවා එයාට සැකයක් නැහැ මේ මනුස්ස ලෝකෙට උඩින් ඉහළ මට්ටමක බුමාට දෙයියනවා බුමාට දෙයියන්ට වැඩිය මෙහෙම ඉන්නවා කියන සැකයක් නැහැ නමුත් අපි භෞතිකවාදී වුණත් අපිට කියන්න පුළුවන් බුමාට දෙයියනවා නම් පේන්නේ බයි නෝපකල පෙන්වන්නේ ඒකේ. ඇයි ඒක කියන්නේ නෑ නැත්තම් පිළිගන්න එපා කමක් නෑ කියලා. නමුත් උඩට ගියොත් තවන්න පේනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ප්‍රශ්නේ පරණ කළා තිබුණේ මාර්ගපලයකට කියන නම. ඒ නිසා ලේෂිම ක්‍රමයේ තමයි පෘථග්ජනයගේ தત્ත්වය පෘථග්ජනයට පේනවා. සෝවන් කෙනා අල්ලන්න බෑ. සෝවන් කෙනාට සෝවන් කෙනා අල්ලන්න බෑ. පෘථග්ජනය අල්ලතයි. අනාග සකදාගාමි වෙච්ච එකනට සකදාගාමි කෙනා අල්ලන්න බෑ සෝවන් වෙච්ච එකනයි පෘථග්ජනයයි අල්ලතයි අනාගාමි වෙච්ච එකන තව අනාගාමි කෙනෙක් අල්ලන්න බෑ හැබැයි සකදාගාමි මේ පෘථග්ජනය සෝවන් අල්ලන්න පුළුවන් ඒක නිසා තමයි දැනගන්න ඕන නම් කවුද කොයි තත්ත්වෙන්නේ කියලා තමන් ඊට වැඩි උස තත්ත්වයකට ගියාට පස්සේ හරියටම දැනගන්න ඒ නිසා mind your own business කියන එක තමයි කෙලින් කියන්නේ. තම තමන්ගේ භාවනා කරන උඩට යන්න ගියාට පස්සේ පෙනෙයි ඔය ලියන දින වල ඔබ ඔබ බලලා හිටලා වැඩන්නේ. ඒකට බුදුරජාණන්සේ ඇණේ ගහලා තියෙන්නේ මොනම හේතුකින්වත් මාර්ග බලය ලැබව කෙනෙක් හෙලි කරන්න එපා. මොකද එතකොට ලාභ සත්කාර පැත්තකට ඇදලා යන හිඳ. ඔක්කොටම සමසේ ලාභ සත්කාර බෙදී යාම නිසා මාර්ග බල ලාභී යත්තන කියලා තියෙනවා. කවදාකවත් ගුණ ප්‍රකාශ කරන්න යන්න එපා කියලා. ඔක්කොටම සමසේ එතකොට කම්පැනිටනේ හම්බෙන්නේ කම්පැනි කට්ටිය ෂෙයා කරගන්න එකයි තියෙන්නේ. ඒ ප්‍රයිවට් account එකට නෙවෙයි වැටෙන්නේ. ලාභ සත්කාර. ඒක බුදුසසු මේ මේ මොකක්ද කියන්නේ? ප්‍රයෝගයෙන්ම ඇති කරපු දෙයක්. ඒක නිසා මේක බැරි දෙයක් නෙවෙයි. නමුත් තමන්න කරන්න තියෙන තමන් ඊට වැඩි ඉහළ තැනකට ගියාම යටි ඉන්න කෙනෙක් දැක ගන්න එක තමයි කරන්නේ. කරු ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී ආනාපාන සති භාවනාවක් වශයෙන් යෝදා ගමන යෝදාගත හැකිදයි පහදා දෙන්නේ. මේක ගොඩක් වෙලාට නැගෙන ප්‍රශ්නයක්. ඇත්තටම අපි සක්මන් කිරීමේදී පය යොදන්නේ සමාවෙන්ට හිත යොදන්නේ ඒ පය තැබීමේදී අඩු ගානේ පතුල පොළවේ වදින එකේ ඇති වෙන ඒ ස්පර්ශයට ඒ ගැටුමට ඒ කෙටෙන ගතියට. ඒකම නෙවෙයි මුල ධර්ම වශයෙන් මෙන්නදී අපි අඩු ගානේ පය තියෙනකොට හැපෙන ගතිය තමයි තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා අපිට තමයි පියවරක් පාසා මේ වම් පාදයේ දකුණු පාදයේ අවබෝධ කරගෙන යනකොට හිත චීකරු වෙනවනේ හිත gedera වෙනවනේ නන්නත්තර වෙන්නේ නැතුව gedera වුණාට පස්සේ ශරීරයේ තියෙන අනෙකුත් වේදනා පතුලේ තිබුණාට පතුලේ බරගත්තට වලලු කරතේ බර පහස් කරන්නේ කොහොමද වලලු කරෙන් දණහිර ගේන්නේ කොහොමද දණින් උකුල්ට ගේන්නේ කොහොමද මේවා තේරෙන්න ගන්න ශරීරයේ වෙන අනෙකුත් දේවල් තේරෙන්න පටන් ගන්න තීරණ ගත්තට පස්සේ සමාලලාට වම දකුණ බලන ගමන් හෘද වස්තුව ගැහෙනවා වගේ නාඩි වැටෙනවා වගේ හුස්ම වැටෙනවා වගේ මේ හුලං වදිනවා වගේ එව්වා අර සංවේදී භාවය වැඩි වෙන්න ප්‍රණීත භාවය වැඩි වෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් අර ගන්නකොට පර්යංකේදී ආනාපාන සතියේ උඟාවක් හුරු වෙච්ච ගරු කරන හිත සක්මණේජික කීකර වෙනකොට ආනාපානට යන්න ඉඩතියි. ආනාපානේ වැටෙහෙන්න ඉඩතියි. කිසි දෝෂයක් නැහැ. ඒක ඇඟ ඇතුළෙම කායන ප්‍රසනාටමයිති දෙයක් නිසා. නමුත් හිත යොදලා ආනපන ගන්න එපා. හිත යොදලා ගත යුතු දේ තමයි නැත්නම් භාවනාවට අරමුණු කළ යුතු දේ තමයි වමදක්. ඒක කරගෙන කරගෙන යනකොට එකලස හරහා ප්‍රණීත භාවය හරහා ආනපන සතිය වැටෙනවනම් ඒක හොඳයි. නමුත් ඒක භාවනාවට බාධාවක් කරගන්නත් එපා, සැකයකට හේතුවක් කරගන්නත් එපා. එහෙම ආනපන සතිය වැටුණත් තමන්ට අර පටන් ගත්ත වම දකුණට යන්න පුළුවන්කම තියෙන තාක්කල් භාවනාව කැඩෙන්නේ නැහැ. මූල කර්මස්ථානෙ යන්න පුළුවන්කම තියෙන තාක්කල් නන්නත්තර වෙන්නේ නැහැ. ඒ මූල කර්මස්ථානේ වම දකුණ බලා ගන්න බැරිව ආනාපානෙ. ආනාපානෙ වේදනාවට, වේදනාවේ ශබ්දයකට, ශබ්දෙන් හිතවිල්ලට යන්නපත්තොත් කොහේ කෙලවර වෙනවද දන්නේ. ඒ නිසා කොහේ ගියත් කමක් නැහැ හිත. තමන් අර මුලින් ගත්ත මූල කර්මස්ථානේ පය ගැටෙන තැන තියා ගන්න පුළුවන් නම්
අතුරු අරමුණට ගියත් හිතේ කීකරුකම ගොනුව කැඩෙන්නේ නැහැ. මේකට කියන්නේ අර පස්සේ ආපු අඟට වැඩිය ඉස්සලාපු කන ගැන බලන්නේ කියලා. සක්මන් කරනකොට කන වෙන්නේ පය තබන එක. පස්සේ ආපු අඟ තමයි ආනපානයි. නමුත් අඟේ ඉඳගෙන කන ගන්න හොඳ නැහැ. ආනපානයි ඉඳගෙන වම දකුණ අමතක කරුවොත් ඇහි ඉඳ අඟේ ඉඳගෙන කන කෑව වෙනවා. ඒ නිසා ඉස්සලාපු කන දැනගෙන පස්සේ ආපු අඟ දැනගෙන කටයුතු කරනම් පැටලෙන්නේ. සිතින් කයින් වචනේ සිදුන අපගේ පව්වලට බුදුන් වහන්සේට සමාවදීයි. ධම්මෝ පුළුවන් නම් බුදුහාමුදුරන්වත් දෑයෙන්න පඳුරු පිරෙයි. කම්පැනික් එකම හදන්න පුළුවන් නම් අපිට බ්‍රවුන්ස් කම්පැනි වගේ ඕගොල්ලන්ගේ පව් අරගෙන අපිට ප්‍රොසෙස් කරලා දෙන්න පුළුවන් කියලා මම හිතන හොඳ ලාභ වෙයි කියලා. ඕකයි අනික අන්‍යයන් වලට කට්ටිය යන්නේ මේ දෙයයන් අතර බාර දෙන්න පුළුවන්. හරි ලීසි වැඩි. ඉතින් එසා ඒගොල්ල කියලා තින්නේ අර ඊළට කට තියලා කතා කරුවට පස්සේ පව් සමා වෙනවා. ලීසි. කයින් වචනද තියෙන සමාදේන කියන එකෙන් අපි විශ්වාසයෙන්ම කයින් වචනෙන් සිද්ධ සමාදේන නෑ. කයින් වචා චිත්තෙන සමාදේන මයාකටන් අච්චයන් කමතු මෙබන්ති කියලා කියන්නේ කයින් වචනේ මාතින් පමාවක් සිදු වුණා නම් කයේ ක්‍රියා කරනකොට සතිය නැති වුණා වචනේ කතා කරනකොට සතිය නැති වුණා හිතින් හිතන සතා සමා මේ හිතින් ඇති වුණේ මේ හිතින් මම හිතීලි වගේ හිතුව අසතිය කයින් වචනේ චිත්තෙන් පමාවට වැඩන අප්‍රමාදේ නෑ. අච්චං ඒ නිසා මම යති යම් යම් දේ ලෝටලා ගියා. යම් යම් දේ බුදුරජාණන්සේ කිරි පැවතිය යුතුයි අවතුම් පැවතුම් මයිලක තිබුණේ නැහැ. මොකද මම මේ කටයුතු කෙරුවේ 100 නෙවෙයි, වචන කතා කරේ 100 නෙවෙයි. හිතුවේ ඒකෙන් වෙලා තියෙනවා නම් මම යති ඔබාන්සේට අඩුපාඩු ඔබාන්සේ සමා වෙන්න කියන එක මගේ හිතේ වෙන අකුසල් කැපිල්ලක් නෙවෙයි. බුදුහාමතු කිරි අගෞරවයක් සිද්ධ වෙනවා නම් අපි ඒක පිළිබඳ එලඹිලා පෙලඹිලා කටයුතු කරේ නැත්තම් බුදුජාණන් චින්දති ඉස්සරහින්ද අපි දෙන්නේ ගහගන්න. ඒක එතකොට පැහැදිලිවම අපි දන්නවනේ ඒක. බුදුජානන්සේ ඉස්සරහා වෙන දණක් කරනකොට වැඩි අකුසල සිද්ධ වෙන එක එතන වෙනකොට එතකොට කියන තැනේ මම අකුසලයක් කිරුවා කායික ක්‍රියාවක් කිරුවා ප්‍රමාදයට වැටිලා උභහාන්සේ පැත්තට මම ඇතින් අත්පහසු අත්වැරද්දක් සිද්ධ වුණා. අච්චය කියලා කියන්නේ අච්චය කියලා කියන්නේ ලිහිත ලෝටා යමක් සිද්ධ වුණා. ලිස්සලා යමක් සිද්ධ වුණා. ඒක බුදු ගුණයට කරන හානියක්. ඒකට සමාව දෙන්න. අපි දෙන ගහගත්ත එකට සමාව දෙන්න බුදුජානන්සේට. එකෙන් බුදුජානනාංශයට වෙච්ච හානිය තමයි මේකෙදි කටයුතු කරන්න. ඒ නිසා අපි බුදු පිළිමයක් නැත්නම් ධර්මීය සංඝයා කියන ඒ ගරු කටයුතු දේවල් වල ළඟ ඉඳද්දී අපි නිතරම වග බලා ගන්නවා මේ උසාවියේදී හැසිරෙන ස්වරූපයයි වීදියේදී හැසිරෙන ස්වරූපය වෙනස්. උසාවියේදී නඩු යනකොට හයියෙන් කැස්සොත් දඩ. වෙන සද්දයක් වුණාද කියලා දඩ. මොකද මෙතෙන්දී තියෙන විශාල වැඩ පිටසක් ගන්න එල්ල වෙච්ච වෙලාවදී මෙතෙන් එන්න එපා ඉව කරා. එයා උසාවියේදී කරු කටේදී ඒ වුණොත් එමේ නඩුකාරට කියන්න වෙන්නේ මේ කැස්සේගේ පව් සමාකරන දෙන්නේ කැස්ස නිසා උසාවියේ වැඩ කටයුතු තමයි මගේ පහරාවක් වුණා නම් මට සමා වෙන්න කියන්න පුළුවන්. හැබැයි මම කැස්සේකට සමා වෙන්න කියන්නේ. ඒ දෝෂේ එහෙම තමයි. එචයි ගාතාවේ තියෙන්නේ ඊබැනි දෙයක් වාංගු කළා මීට පස්සේ වැඩක් කරනකොට මම 100 කරන්නම් කියලා වගේ බුදුහාමුදුරන්ට යංගිවිස ගැනීමක් කරනවා මිසක කරපෝ පාපේ මේ මකදැමීමක් කරන්න බෑ. කරන්න බැරිකම සත්‍යයන්ස කියලා තියලා නැතු නෙවෙයි නම බුදුහාමුදුරු දෙන සමාවක් නෙවෙයි බුදුන්ස කියලා තියෙනවා සතු මරලා තිනවා නම් දන්නවනම් මේකේ අනිවාර්යයෙන් මේ පුරුද්ද දිගට ගියොත් මම මේක මට කර්මපතයක් වෙලා මම අපාගාමි වෙනවයි කියලා මම උඹ අපාගාමි වෙනවා කියලා උඹට ශාප කරන්නේ මම උඹට ඒ වෙනුවට මෛත්‍රිය දෙනවා අන් සතුන්ගේ සුව සේවාව සලකනවා ඉස්සර යන්තාක් තදින් සතු මරුවන ඒහා සමානෝ මෛත්‍රී භාවනා කරපන් දවසක උඹේ හිත චිත්තසංතානේ මෛත්‍රීන් පිරලගේ දවසක උඹට සයිදිසාට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒ මෛත්‍රී පිරිච්ච හිතට අර කර්මේ ක්‍රියාත්මක වීමේ නපුරු ඵලය දැනෙන්නේ කර්මේ ක්‍රියාත්මක වෙනවා ඒ ඵලයේ තියෙන නපුරු භාවයේ මෛත්‍රීන් පිරිච්ච හිතට දැනෙන්නේ ඒ නිසා හරියට වෙන්නේ මෛත්‍රී බලවත් වෙනකොට සතුම් මැදීමේ අකුසල කර්මේ එක විදිහක ගෙවන් වෙනවා ඒ වගේම භාවනා කරලා කරලා ඉවසීමේ ශක්තිය ඇති කරාට පස්සේ සැපටත් දුකටත් ලාභයටත් පාඩුවටත් ඇති වුණාට පස්සේ කෙනෙක් ඇවිල්ලා මට පාඩුවක් කරන්න පුළුවන් දැන් මම බලන්නේ එකින් හානියක් කර නොගන්නනේ මෙයාට ගහන්න බනින්ද මොනකද ඒ තියෙන්නේ මොකද්ද මං කරපු කර්මයකට මේ අපහලයන් මිනිස්සු මට මේ හානියක් කරා මට පුළුවන් ද ගණන් නොගෙන ඉන්නේ එතකොට ඒකෙන් එන නපුරු ඵලය මම පුළුවන් තරම් මම නොසලකා හරින්නයි ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම අවිලා අනවශ්‍ය විදිහට ස්තුති කරනවා. ඒකට සැලෙන්නේ නැහැ.
එතකොට ඒකෙන් එන අර ඉම්පැක්ට් එකේ කියන බලපෑම මගේ ඉවසීමේ ශක්තිය නිසා අඩු කරනවා. ඒ මේ පවඩ සමාවදීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තමන්ගෙර තියෙන ප්‍රතිශක්තිය නිසා, ඉවසීමේ ශක්තිය නිසා බලපෑවට මොකද? සිංහ බහුවට තුන් සැරයක් ඊතලෙ බිද්දට සිංහ මේ සිංහයාට ඊතල දෙකක්ම වදින්නේ නැහැ. ඊතල දෙකක් වදින්නේ නැති දරු ප්‍රේමයෙන් බලන්න. තුන්වෙනි එකේදී තරහයි. තරහ ජීවනවල පසුබිම්. එනිසා අප කරා දුක් පැමිණෙන්නේ අපේ දුක දුකට සාතර වෙච්ච වෙලාවට තමයි. මේක ඉල්ලගෙන කන පරිප්පක් තියෙනවා. ඇදගෙන නාන නෑමක් තියෙන අප කරා දුක එනවා නම් ඒ දුකට පුදුමාකාර අපි පාර හදලා කාපට් දාලා තොරන් ගහලා එන්න අනේ එන්න කියලා දැසෙ දුකක් එන්නේ. අපි මෙතන සූදානම් වෙලා ඉන්නවා දුක ආවත් බුදුරජාණන්සේ කියලා තනයි මෛත්‍රී කරන මිනිසෙකුට තව මිනිසෙක් වෛර කෙරුවොත් වෛර කරන්න කඩුවක් දෙකට නමන්න හදනකොට වගේ තමන්ගේ අත කපා ගන්නවා. මුද මේට එන්න බෑ, මේ වේගෙ එන්න බෑ. මොකද මෙතෙන් දෙනකොට ඒ ඇතිලා තියෙන මෛත්‍රී පිරිච්ච ගතිය නිසා කාටවත් වෛරයක් එන්න බෑ. දැන් ඔය මේගොල්ලෝ හදලා තියෙන ප්ලාස්මා බෝම්බ කියලා එකක්. මේ ප්ලාස්මා බෝම්බ එක ගැහුවොත් ප්ලේන් එක එන වෙලාවට ඒරෝඩයිනමික්ස් ඔක්කොම අප්සෙට් වෙනවා. ප්ලේන් එක ගුඩු වෙලා යනවා. වාතාශ්‍රය කැළඹීම නිසා ප්ලේන් එක යන්නේ ඒරෝඩයිනමික්ස් වලනේ. වාතයනේ සමවරගලන්නේ. මේ බෝම්බේ තියෙන්නේ ආකාශයේ වපුරන්නේ. විපුරාට පස්සේ ප්ලේන් එක කඩන් වෙනවා කුඩු කුඩු යනවා. කොච්චර බලවත්ද කියනවා නම් මහ පොළොව කම්පා වෙනවලු රික්ටා 0.35කට. මහ පොළොවේ භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන් ටෙස්ට් කරන මේ දවස්වල භූමිකම්පාවක් ඇති කියලා වෙන රටක් විනාශ කරා. ආනාපාන සති භාවනාවේ ආරම්භයේ සඳහා සුදුසුකමක් පහදා දෙන්නේ ඉපදිච්ච හැම එකනම ආරම්භ කළා තියෙන්නේ. කෙනෙකුට කියන්න තියෙන්නේ මේ සති කියන වචනේ දාලා ආනාපානය නොකරන කෙනෙක් ඉන්නවද කියලා. බාන ධානේ බඳ අපෝ මුගදෙනකේ මම නිකන් ඔක්කොම ඕල් මංගලලා නෙන්නේ මෙතන. මේ බැංකුව කිව්වත් ආය ගන්න දෙයක් නෑ ඔක්කොම ඕල් මන් තමයි. මේකල්ල මේ දාන දෙනවා විතරයි භාවනා කරනවද කියලා අහන්න ඉතින් කවුරක්වත් නැහැනේ. මේ මූණේ මූණ බලාගෙන ඉතින් මං අහනවා නිකන් මොන නැත්ද නිකන් පොයින්ට් බ්ලැක් දා ආනාපානය කරන්නේ නැති කෙනෙක් අත උසන්න කියලා. තුන් හතර දිනේ කත උසල වටපිටුන අනිකට්ටි අත උසන්නේ මම ආනාපානය කරන්නේ නැද්ද කියලා. එතකොට මතක නැති විලා මේ සතියේ නැතුව ඇහුවාම ආනාපානය කරන්නේ නැද්ද කිව්වොත් කොයි මිනිස්සයත් ආනාපානය කරා. ඒක පටන් ගන්නේ කොහමද? ඒක ඉවර වෙන්නේ කොහොමද? පටන් ගන්නවා කියන්නේ ප්‍රාණි පටන් ගන්න තැන, ඉවර වෙන ඉවර වෙන තැන. බුදුරජාණන් වහන්සේට මේක හේතුකදී විශේෂණ පදේ විතරයි, සතිය විතරයි. අපිට කරන්න තියෙන්නේ ආනාපාන සතිය පැත්තක දාලා සතිය පටන් ගන්න ලේසි ක්‍රමයක්. සතිය කියන එක අඳුනවා දීමේ ලේසි ක්‍රමයක්. සතිය කියන එක අපි කොහොමද අසතිමත් මේ ලෝකෙට, අසතිමත් වූ මගේ ඇවතුම් පැතුම් වලට සතිය හඳුනා දීමේ ලේසි ක්‍රමයක් කියලා අහුවොත් කවුද කැමති ඔකට උත්තර දෙන්නේ? අසත්‍ය සත්‍ය දන්නේ නැති කෙනෙකුට සත්‍ය හඳුන්වා දෙනවා නම් මොකද්ද ලේසිම ක්‍රමය? තමන් තමන් සත්‍ය වන්නකොට මතක කරලා බලන්න මට සත්‍ය මගේ ජීවිතේට සම්බන්ධ වුණේ කොතනද ඊට කොහොමද මට ඒක ආවේ කියලා. කවුද කැමති අදහස ප්‍රකාශ කරන්න? නෑ මං කියන්නේ මම නැවත ප්‍රශ්නේ වරණගෙනවා. තමන් මේ සතිය කියන එක තමන් ඉස්සරහම අඳුනගත්තේ දැනගත්තේ කොහොමද? තමන් අසතියේ ඉඳලා සතියට එන්න මොකද්ද හේතු වෙච්ච ආසන්න කාරණා? ඔය කියන්නේ සතියේ වැඩ කරන හැටි මං අහන්නේ ඒකේ බොහොම සරල දෙයක්. මෙහෙම කියනකො මුස්ලිම් මිනිස්සුන්ට සතිය කියලා සතිය ඉගෙන ගන්න ඕනේ. ලේසි කියලා දෙන ලේසිම ක්‍රමය මොකද්ද? ඔව් දැන් අපි කියන්නේ බුද්ධ ධර්මන හැංගීමක් නැහැ. ඒ මනසට නිවන් දකින්න ඕනකමකුත් නැහැ. ඒ වුණාට මම හොඳ යාළුවා. මුස්ලිම් මිනිස්සුගේ කතෝලිකෝ නැත්නම් අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් කියන්නේ. ඒකේ මනසට මම සත්‍ය අඳුල්ලා දෙන්න හද. බුද්ධ ධර්ම නෙවෙයි. ඒ සත්‍ය අර්ථයක් ඔය කියන්නේද? මං කියන්නේ තම්බියෙකුට කියන්නේ කොහොමද කියන එක.
වැඩේ මොකද්ද කියන එකයි කරන්න දෙන්නේ වෙන මොන කරන්නේ අපිට මේ මනසට කියන්න වෙනවනේ ඒකනේ මේ කියන්න තියෙන්නේ මේ කියන වචනේ ඕගොල්ලෝ කියන්න හදන අපිට කරන්න තියෙනවා සුතමේ ඥානයක් දෙන එක ඒක හරි කියන්නයි මේ කියන්නේ සුතමේ ඥානය මේකට උත්තරේ මේ මනසට සුතමේ ඥානයක් දෙන්න ඕනේ අපි මෙතෙක් කල් ජීවිතේ පිටිච්ච කටියට ගත කරාට අපි තමාට සත්‍ය සම්බන්ධ කරගන්නේ නැහැ. අපි බුදුහාමුදුර අපගේ අනුකම්පාවෙන් සතිපට්ඨානයක් කියලා තියෙනවා. මම ඔබතුමාට සතිය කියන එක මම කියලා දෙන්න හදනේ කරුණාකරලා අහන්න. මම මේ දෙන්න හදනේ පොතේ දැනුම කිලිමසට කියන. ওই කියන වචන කොයි එකත් ඊට පස්සේ බලන්නේ. අපිට කරන්න තියෙන්නේ මනසට දන්නත් සතිය දෙන්න කියන එකනේ. සුත්‍රමේ ඥානෙනේ. බුක් නොලෙජ් එකනේ. ඒ නිසා මේ ආනාපාන සති භාවනාවේ ආරම්භය සදා සුදුසු ක්‍රමයක්. ඒ ආහන කෙනාට කියන්න තියෙන හොඳේට සතිය ගැන කියලා තියෙන දේශනයක් අහුම් ගන්න දෙන්න. පොතක් කියවන්නේ. පොතක් කියවලා මේ මොකද්ද මේ සතිය කියන්නේ කියන එක තේරුම් ගන්න. ඒ නිසා සුතමේ ඥානෙ තමයි මේකට තියෙන ක්‍රමය. සුතමේ ඥානෙන් පස්සේ ඒ පුද්ගලයා දිරව ගන්නවා. මේ කියන සතිය මෙච්චර දුරට ගියන්න පුළුවන්ද? මට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? ඒකට චින්තාමය ඥානෙක. ඊට පස්සේ වාඩි වෙලා ඒකට උත්සාහ කරන එක භාවනාව. මම අහන්නේ ඒක නෙමෙයි. මේ ප්‍රශ්නේ අහන්නේ ආනාපාන සති භාවනාවේ ආරම්භය සදා සුදුසු ක්‍රමය. එකයි කියන්නේ තියෙන සතිය ගැන කියලා තියෙන දේශනාවකට අයම් කන් දෙන්න. පොතක් කියවන්න concept එකක් තියෙන මේ මේ අසතිය ගැන මොකද එච්චරයි ඊට පස්සේ ගැළපෙනව නැ කරයි ගැළපෙනවද කියලා බලන්න යා සද්දාවත් එක්ක ගලපන්න ඕනේ වීර්යයත් එක්ක ගලපන්න ඕනේ සමාධියත් එක්ක ගලපන්න ඕනේ ප්‍රඥාවත් එක්ක ගලපන්න ඕනේ මේකට ලාභයක් වෙයිද ඒ කියාගේ දිරවිල්ලක් ඒකට කියන චින්තාමය ඥාන ඊට පස්සේ ක්‍රියාවත් කරන එකට කියනවා භාවනාමය ඥාන එනිසා කෙනෙකුට අපිට කියලා දෙන්න ඕනේ නම් හරියට කියන්න තියෙන්නේ සතිය පිළිබඳ කීවිච්ච බණක් හෝ කතාවක් අහන්නත් සාකච්ඡා වල සම්බන්ධයෙන් සතුමත් කෙනෙක් එක්ක එකතුලා සාකච්ඡා කරලා බලන්න කියන එකයි තියෙන්නේ. අපි ඔක්කොට මේක ඉගෙන වෙලා තියෙන්නේ. අපි සත්‍ය ගැන ඉගෙන ගත්තේ මේ මේක සත්‍ය කියලා ඉගෙන ගන්නට කවුරු හරි සුත්තමේ ඥානෙ තයින් අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ශ්‍රාවක කියලා කියන්නේ ඇහිල්ලෙන් තමයි පරතෝඝෝෂෙන් තමයි අපි මේක පටන් ගත්තේ. ආනාපාන සති භාවනාදී කොතරම් උත්සාහ කළත් හිත අරමුණ කෙරෙමි යොමු කර ගැනීම ඉතා ආශීර්වාදයි. එමනිසා සිත අරමුණ කෙරෙමි යොමු කර ගැනීම මඟක් පැහැදිලි කර දෙමින් ගෞරවපූර්වක ඉලා සිටිමි. මේ පළවෙනි වාක්‍ය ආනාපාන සති භාවනාදී කොතරම් උත්සාහ කළත් හිත අරමුණ කෙරෙමි යොමු කර ගැනීම ඉතා ආශීර්වාදයි. මේක පරමාර්ථ සත්‍යයි. මොකද අපේ හිත නිතරම නන්නත්තර වීමයි කාමච්ඡන්ද කියන්නේ. කාම ගුණ කියන වචන මේ කියන්නේ ගුණ කියලා කියන්නේ මේ එකට එකට එකතු කරනවා කියන එක. ඒ කියන්නේ අන්ත ගුණම් කියලා කියන්නේ බඩවැල් ඔක්කොම ගොනු වෙලා තියෙනවා. ගුණ වුණාට පස්සේ ගුණ වෙනවා. ඒ ගුණ වෙලා තියෙන එක තමයි කාම ගුණ කියලා කියන්නේ අරුපණ කරනකොට පණින එක තමයි අපි දවස පුරාවට කරන්නේ. ඊට පස්සේ ඒ පණින හිතක් එක තැනක තියන් ගාම ඒක අසීරු. ඇලේ ඉන්න කළු වල්හරකෙක් අලියෙක් ගෙනල්ලා කරත් එක බැඳින්න හෝ වැලක් ගන්න බෑ මොකද එයා පණචරයි. ඉතින් ඒ නිසා කැලේ ගමෙන් ඉල්ල ගත්තකම කුළු ගති පාන. ඉතින් ඒක ස්වභාවිකයි. ඉතින් මේක වැරද්දක්වත් එහෙම නැත්නම් දඬුවම් කළ යුතු දෙයක්වත් එහෙම නැත්නම් පච්චාත්තාපීති තන්නේ මේක පරමාර්ථ සත්‍ය ඕනම කෙනෙකුට සත්‍යයි. කිසිම කෙනෙක් නැහැ මේ භාවනාට ගිය ගමන් හිලින්ම සමාධිගත වෙන කෙනෙක් නැහැ. හැම කෙනාම එහෙම තියෙනවා නම් ඒක මනසේ ඊට කලින් කරපු එක ප්‍රයෝජනයක්. ඒ නිසා ඒ කැලේ ඉන්න කුළුමීම එළියට ගෙනාට පස්සේ දඟලන ගතිය ඒක ඇති. ඒකේ පිඹුරු අල්ලන ආටිකල් එකක් මම කියුවා. ඒ පිඹුරා මේ බිංග හරගෙන යනවා ගොඩාක් ඈතට. සමහරට බඹ ගණන් ඈතට. ගිල ඇතුළට ගිලා ගුදුරක් ගිල්ලට පස්සේ සුමාන ගණන් ඉන්නවා. ඒ අප්‍රිකාවේ පිඹුරු වලන මිනිස්සු හුළු අතප්පත්තු කරගන්න. හුළු අතප්පත්තු උනාට බිංගෙ දිගේ යනවා. ගියාට පස්සේ පිඹුරා බුදි. ගිහිල්ලා බෙල්ලට දානවා කඹයක්. දාලා ඇදගෙන එනවා. ඒක හරියම පුදුම වැඩක් තියෙන්නේ. අන්ධකාරයේ එනකම් පිඹුරා තන්නේ කර පතොල කරලා. මොන්නෙම දෙයක්වත් කරන්නේ එළියට ගත්ත ගම හරකගේ තියෙන අර දල්ල දඬු ගතිය ෂේරම ඉතින් වටේ ඉන කට්ටිය ඔක්කොම අර මිනිස්සු එළියට ගන්නකම් බලා ඉන්නවා එළියට ගන්නකොට වට කට්ටිය ඔක්කොම වට කරලා අරෙන් ගැට ගහලා මෙහෙන් ගැට ගහලා හිර කරනවා ඒකේ සත්‍ය මොකද්ද ඌ බින්ගේ ඉඳලා ඇදගෙන එනකම් පතවල කරලක් වගේ ඇදගෙන ඉන්නේ කිසිම විෂක් නැහැ කිසිම දල්ල දඬුකමකුත් නැහැ ආලෝකයට ආපු ගමන් විමුර කියන්නේ අලියක් උනක් දැම්මොත් චුරුපයින් මෙරිකන වෙලුන් දෙක දැම්මනම් චුරුපයින්ට මිලිකනවා. ඒ කියන්නේ මේ මානසය අඩේටදී අය මේ ගේන මිනිහා එළියට එනකොටම අනික් කට්ටියක් ඔය වට කරලා කාරලා ඔකට මොකද කරන්න කියලා දන්නවද? ගහක බෙල්ල ගැට ගහලා පන්සලම කලපැලි.
පණ තියේදී. ඒකල හැම පතුරු ගහලා කුඤ්ඤ ගහනවා. කුඤ්ඤ ගහුවට පස්සේ මෙතනින් කැපලා තුගේ අර මරණ වේ දුකට ඇදිලා යන්නේ හැම තියලා මස්ටික ඇදිලා යනවා. තාම විදන් අධික දෙයක් තමයි පිඹුරුවම. ඒ පිඹුරුවම ගන්න හැටි පෙන්ලා දීලා තියෙනවා. මනුස්සකම කනමනක් මොකුත් නැහැ බෙල්ලෙන් කපලා බඩපළලා ඒ දෙක පොළොවට තියලා ගහනවා. ගැවට පස්සේ අර දඟලලා ඇදිලා යන්නේ මස්ටික යන්න හැම අර කුඤ්ඤ ගහන. ඉතින් මේ රූප සුන්දරියෝ මේ බෙල්ට් දානවා උපකරණ වලට පාවිච්චි හෑන්ඩ් බෑග් හදනවා. ඉතින් ප්‍රභාකරන් කළු සිංහල හැම ගහලා සපත්තු වහනවා. හෑන්ඩ් බෑග් හදනවා කිය. ඒ වගේ තමයි කොහමද මේ උපදේශයේ තියෙන උගේ ලෙනේ ඉන්නකම් උගේ කිසි කරදරයක් නැහැ. එළියට ගත්තකම. විඤ්ඤාහරක ගැලේ ඉන්නකම් කිසි ප්‍රශ්නයක් නැහැ එළියට ගත්තකම. ඒ වගේ තමයි හිත යම් තැනකදී අපි පාලනයේකට ශික්ෂණයේකට බයලජ්ජාවට ලක් කරපු ගමන් ඒකේ දින කුඩු ගති දුමාකාර විදිහට බලපනවා. මේ නිසාම භාවනා කරන්න පටන් ගන්න කට්ටිය 98ක් 99ක් භාවනා තැළලා. ඒක කරන්න බෑ කවදාකවත් හිතන්නේ මේ වගේ ඒ භාවනා කරන්න පටන් ගන්නකොට දඟලන හිතක් කවදා හෝ අරමුණට මුණ දාන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ. ඒ නිසා ඒ පළවෙනි කඩයිමේදීම සිත 99ක් විතර හැලෙනවා. අවුරුදු නැතුව භාවනා නොකර නෙවෙයි. කරන්නේ හිතාන ඉන්නේ එහෙම නෙවෙයි ගිය ගමන් මට මේක හරියයි කියලා. නමුත් හරියන්නේ නැහැ. ඉතින් මේ කල්යාණ මිත්‍යෙක් දැක්කනම් කියනවා ඔය තමයි බුදුහමරෝ පෙන්වන අනාත්ම ස්වરૂපයේ හොඳටම කැපිපේන අවස්ථාව. උඹේ හිතවත් උඹට පාලනය කරන්න බෑ. උඹට ආඳුම්ට්ටු කරන්න බෑ. ඔන්න පේනවා. උගෙන් පිටපැන්නයි කියලා කවදාවත් හිත කීකරු වෙන්නේ නැහැ. මරණ නිශ්චිතක්ෂණයකට මුණ දෙන්න වෙනවා. ලෙඩ වෙනකොට ඔක මොන දෙන්න වෙන වයසට යනකොට මොන දෙන්න වෙනවා. ඉතින් හැම කෙනාම ලෙඩ වෙනවමයි වයසට යනවමයි මැරෙනවා. ඉතින් ඒ පරිශ්‍රණය ඒ වෙලාවේදී කරන්න බැරි නිසා දැන් ඒ දඟලන හිත පුළුවන් තරම් බලාන ඉඳලා ඇසුරු කරලා ඉවසලා යදවිම්මෙන් ඒක උපමාවකට දෙන්නේ මේ ඊතල විදින්න පුරුදු කරන මනුස්සයා එල්ලේට කොච්චර ඊතලෙ ගැහුවත් වදින්නේ නමුත් වෙන කරන්න දෙයක් නෑ. ගහලා කවදා හරි දවසක එල්ලේට වැදිච්ච දවසේ අර ඔක්කොම කරපු වැරද්දත් හරි හරියට දැසි ලොකු සතුටක් කරනවා. ඊට පස්සේ වදින්න තියෙන ඊට වැඩි අනන්තවත් පිට යනවා. කරලා තමයි හරියට ටාගට් චූටි එල්ලේට වෙටි යන පුරුදු කරන්නේ. ඒකට කියන්නේ අක්ඛන වේදී කියලා. මේකම තමයි භාවනාවේ. ඉතින් ඒ නිසා ලොකු ඉවචිල්ලකින් ලොකු පරාජය පිළිගන්න සුළු ගතියකින් කරගෙන යන්න ඕනකින් සරුවචන් වහන්සේත් එච්චා. සර්වඥාන්සිට මෙතෙන් ආවේ මේ වගේ මුසණ්ඩාල හිතක් ඇතුව තමයි. නමුත් එම සිත අරමුණ කෙරෙහිම යොමු කර ගැනීමට පහසුමක් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක මම අර පළවෙනිම දේශනාවේදී මතක් කර දැන දවස් 20ක් ගිය නිසා මම හිතනවා අමතක වීම සාධාරණයි. ක්‍රම දෙකක් තියෙනවා. මුල් දේශනාවේදී අපි හඳුනා දුන්නේ අපි කතා කරපු එකේදී ආනාපාන සති භාවනාවේ හිත පිට යාම කියන එක ප්‍රශ්නයක් නම් ආනාපාන සති භාවනා කරන්න වාඩි වෙන්න කලින් සක්මන් කරන්න සක්මනේ වම දකුණු වශයෙන් පුළුවන් තරම් කිසි ගොරෝසු අරමුණක හිත කීකරු කරන්න. ඒ නිසා සක්මන් කරලා වාඩි වුණොත් සක්මන් නොකර වාඩි වෙනවට වැඩිය හිත කීකරු වීමේ අවස්ථාව වැඩි. ඒක හරියට මේ ක්‍රීඩා තරගයක් කරන කෙනෙක් ඉසව්වට යන්න ඉස්සලා හොඳට ඇඟ වෝම් අප් කරගත්තොත් ඇඟ කර්මණ්‍ය කරගත්තොත් තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි වෙනා වගේ ඉසව්වට යන්න ඉස්සලා ඇඟ රත් කරගන්නවා. ඒ වගේ එකක් තමයි සක්මන්. අනිත් එක තමයි අරමුණට මිනී අරමුණට හිත යොමු කරවීම සඳහා භාවනා කරන අරමුණ අවතාරිත මිනී කරන්න. ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් නැත්නම් ඇතුළුන පිට වෙන වශයෙන් නැත්නම් ගන්න හෙළන වශයෙන් මිනී කරන්න කියන එකයි. මිනී කරනකොට පීඩන තියෙන ඉරදී මේ ක්‍රම දෙක තමයි තියෙන්නේ යෝගාවචරයේකට මේ හිත පිට යන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තර. හැබැයි මේක මේ කිලි ගහකට මෝල් ගහින් යනවා වගේ ස්ථිර සාර උත්තරයක් නෙවෙයි. බොහෝ කල කිරීමෙන් කීකරු කරගන්නවා. සමත භාවනාව හා විදර්ශනා භාවනාව අතර සම්බන්ධයක් තිබේද? සමත භාවනාව ප්‍රගුණ නොකර විදර්ශනා භාවනාව වැඩි හැකිද? මේක සම්බන්ධයෙන් අපේ ථේරවාදී හරීම පොහසත් ථේරවාද අපේ භාවනා ක්‍රම හරි විවිධාකාරයි. ඒකට කියන්නේ දේශනා විලාස තියෙන ඕන තරම්. ඒකෙදී මේ සමත භාවනාව පින් පටන් ගන්න විදර්ශනා භාවනාවට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. විදර්ශනා භාවනාවෙන් පටන් ගන්න සමත භාවනාවට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සමත විදර්ශනා දෙක හරක් දෙන්නෙක් බැඳගත්ත
ඊ ගහට බැඳගත්තු වගේ යුගනන්ත කරගෙන යන්න පුළුවන් භාවනා ක්‍රමයක් තියෙනවා. ඊයේ මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේත් එක මතක් කරා. ඊට පස්සේ ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා වෙන මේකක් තියෙනවා. කොහොමද සමත විදර්ශනා දෙක ගත්තාම භාවනා ක්‍රම තුනක් තියෙනවා. අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ අතර සම්බන්ධය මේ ඔක්කොම තේරවාදී කියන එක භාවනා මල්ලේ සමත භාවනාවක් තියෙනවා, විදර්ශනා භාවනාවක් තියෙනවා. මෙතන භාවනා කියන වචනේ සම්ප්‍රදානුකූල අර්ථයෙන් වැටෙන ගොඩක් කරාට සමාධියත් එක්ක තමයි. සමතියත් එක්ක තමයි. ඒක නිසා නමුත් පුළුල් අර්ථයෙන් ගත්තාම නම් සර්වඥාසි පින්නනදන භාවනාවෙන් සමාධිගත කරන රෙදී ඇත්ත ඇති හැටියෙන් පෙන්වා දීමයි කරන්නේ. ඒ සඳහා සමතිය අවශ්‍යයි. ඒ නිසා සමත සමාධිය විදර්ශනා සමාධිය. සමත ඒකාග්‍රතාව විදර්ශනා ඒකාග්‍රතාව වශයෙන් ඒකේ සම්බන්ධකමකුත් තියෙනවා. සමතේ හරහා විදර්ශනාට ගිහිල්ලා විදර්ශනාවෙන් නිවන් දකින්න ක්‍රමය තමයි මේ වැඩ දෙකේ අවසාන ඵලෙ. මේ දෙක යොමු වෙලා තියෙන්නේ ඒ නිවනට තමයි. සමත භාවනා ප්‍රගුණ නොකර විදර්ශනා භාවනා වැඩි හැකිද? ඒ කියන්නේ විදර්ශනා පූර්වංගම සමතේදිත් සමත භාවනා සඳහා වෙලා ගන්න කෙලිම විපස්සනායෙන් බහැරයි. යුගනද්ද භාවනාවේදිත් සමහර කෙනෙක් විදර්ශනායෙන් පටන් ගන්නවා. මේක උපමාවකට කියන්නේ මේ උපමා දෙක තුනක් අපේ සම්ප්‍රදාන කුර පොත්පත්වල සඳහන් කරලා තිනවා. අපි මේ ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ, එහා පැත්තේ රත්නපුර දිස්ත්‍රික්කේ මැද තියෙන කැලණි ගම. ඉතින් අපි හිතුවොත් එහෙම අපි ඉන්න දිස්ත්‍රික්කේ ඉන්නේ දුර්දාන්ත දුෂ්ට රජ කෙනෙක්. ඒ රජුරණ කවුරු හරි මම පිළිබඳ වැරදි උපදේශයක් දීලා කේලමක් කියලා රජුරෝ මාව පිටිපස්සේ එලවනවා. රාජපුරුෂය මාව පිටිපස්සේ එලවනවා. මම දන්නවා රජුරණට ඒත්තු ගන්නට බෑ, අහුනොත් මරනවා. ඒක නිසා මම කරන්නේ එහා පැත්තේ රත්නපුරේ ඉන්න හොඳ රජ කෙනෙක් මම දුවගෙන යනකොට මට ගඟ හරහා යන්න වෙනවා. මොකද මම පීනන්න දන්නේ නැහැ. මේ පැත්තේ රාජපුරුෂය මාව එලවගෙන ඉන්නවා අශ්ව පිටින්. මම දුවගෙන යන්නේ. ඉතින් ගඟ ළඟට ගියාට පස්සේ ගඟේ කිඹුලෝ ඉන්නවද දන්නේ නැහැ. මිනිමෝරු ඉන්නවද දන්නේ නැහැ. දියසුලි තියනවද දන්නේ නැහැ. පීනන්නත් බෑ. ඉතින් එතකොට මට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ උඩ යුරම තියෙන පන්න ගෙහිල් කොටයක් හරි ගමන්නේ. ලී කොටියක් එකතු කරන වෙලාවට පාරුවක් බැඳගෙන ඒකට වෙන්නේ. නමුත් ඒව හොයන වෙලාවේදී මම රාජපුරුෂයන්ට අහුවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පුළුවන් රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා ඕන දෙයක් වෙච්චා කියලා පයි. මිනිමරු කෑවත් එකයි, කිඹුලා කෑවත් එකයි, ගියසුලේට අහුණත් එකයි, දැන් හිටියත් එකයි. ඒ අනින්නේ මේ ඉඳීමේ භයානකම සංසාරයේ සංවේගය අධික කෙනා පවුරක් හදාගෙන තරමනක්ව පමා වෙන්නේ. ඔය පවුරට තමයි සමත සමාධිය කියලා කියන්නේ. ඒක ලේසි, කතා කරන දෙයක් නෙවෙයි සමාධිය හදාගන්න ගියොත් ලේසි. හැබැයි ඒ සූත්‍රයේදී පසුරුපමාවේ සතරත්‍යන දේශනා කරලා තියෙනවා පවුර හැදුවත් අතපයින් දම්බි ගහලා තමයි යන්නේ. පවුර පාවිච්චි කළා අතින් පයින් දම්බි ගහන. දැන් පවුර නැතුව ගියොත් ගිලෙනවා, ඒත් දම්බි ගහන්න ඕනේ. ඒත් ඒකෙන් තමයි යන්නේ. යන්නේ පසුරේ උපමාව තමයි කුල්ලු උපමා. මේ සමත භාවනාව කරන කෙනා කියලා කියන්නේ පවුරක් හදාගන්න පොඩක් පමාවයි. ඒකල් වෙලා නිදුකින් ඒකට වෙනවා. අනිත් එක නම් කවුරක් හදාට පමා වෙන්නේ. ගිය ගාමම තියෙන අර සංවේගය නිසා, බය නිසා පණිනවා. ඉතින් ඒක නා අර මරණ තුනක් අත මිනිහ පැනිකයි කියෝ වගේ. එයා ලියා ලෑස්ටි කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් නැහැ. මේ අවස්ථාවක් ගන්න නැහැ. පමා වෙන්න ඉන්නේ නැහැ. පැනලා යනවා. මේ එහෙම කරන මිනිසුන් මං කියන්නේ සෙල්ලක්කාරයි. මං කියන්නේ රැඩිකල් වාදී කියලා. මං කියන පිරිමි කියලා. එහෙම නැති කට්ටියට මං මේ නිඳා කරන්න කියන උපමාවට කියන්නේ නැත්නම් කට්ටියට චරිචුරු තමයි. හෙට කරන්නම්, පස්සේ කරන්නම්, අරක කරන්නම්, මේක කරන්නම් කියන්නේ ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. මගේ පැත්තෙන් කියන්නේ කරුණා නම් දැන් නැත්තම් නැහැ. ඉතින් ඒක ටිකක් හරීම නිකන් හැම කෙනාම නිකන් පුංචි කරලා සලකලා හැම කෙනාම පහත් කරලා කතා කරලා තියෙන්නේ. ඉතින් වෙනවනම් වැඩේ ඉච්චරයි. වෙනවා නම් දැන් නැත්තන්නේ. අය හිත දෙඤ්ඤම් පස්සේ දෙඤ්ඤම් අඤ්ඤම් පඤ්ඤම් ඊව මොකක්ද? ඒ ඔක්කොම නොවෙන බවට නිදහතර කරන්න විතරයි. ඒ නිසා මම නිකම් පෙනී සිටින්න හදන්නේ වචනෙන් පෙනී සිටින මම විදර්ශනා පමණක් අගය කරන විදර්ශනා මාර්ගය විතරක් අගය කරනවා කියන එක නෙවෙයි. නමුත් මම ඒකට හරි කැමැත්තක් තියෙනවා. කිසිම සැලැස්මක් නැතුව පයි. ඒක මේ සෙන් බුද්ධාගම ලියලා තියෙනවා frog jump into the water plop. ගින්ග ගින්බ වැන්න වතුරට ප්ලොප් එච්චරයි. ඌ බලන්නේ නැහැ මේක ගැඹුරු වතුරක්ද මොකුත් නැහැ. පෑන. වයින් වල ප්ලොප් ගාව එච්චරයි. මුළු භාවනාවම එච්චරයි.
ඊගාවට එන දේ කරනවා මැරෙන්නේ මැරිච්චාය පිස්සුවදින පිස්සෙච්චාව කරනවා මමනේ එන පරිප්පක් කණ්ඩලෑස්ටි ඉතින් එහෙම සාමාන්‍ය කවුරක්වත් එහෙම ආයෝජනය කරන්න කැමති නැහැ ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් ඒ කොච්චරද කල්පිරෙන්න කොච්චර කල් යනවද ඒවනේ කල්පනා කරගෙන ඉන්නේ ඒක ඉතින් මං කියන්නේ ඇත්තටම ආර්ථික විද්‍යාව උගන්වන්නේ ඕකේ තමයි ඒ සංවේගී භාව සංසාර සංවේගී පහරුණාම මේ කොම්ප්‍රොමයිස් කරගෙන ඉන්න වෙලාවක් නැහැ යන්නේ එකයි දිනදී කියනවා විදර්ශනාව ඒ අතින් හරි සාතර ගතියක් තියෙනවා ඒක නිකන් මේ බෝයි ස්කවුට් ගර්ල් ගයිඩ් වගේ සූදානම් ශරීරේ be prepared මේ විදර්ශනාවට ඒක බොහොම මේ සමීපව කටයුතු කරනවා ගරු ස්වාමීන් වහන්සේ ඉපදීමේ භයානක බව අවබෝධ කරගෙන නැවත නැත් ඉපදීමෙන් බැලකීමටයි හිතා භාවනා කිරීම වංචනික ධර්මයක්ද කොහොම නමුත් භාවනාවේ පෙළඹීම සඳහා අපිට පරමාර්ථයක් ඕනේ ඒකට මේ කාරණාවක් ඉදිරිපත් වුණාට භාවනාවේ ගියාට පස්සේ ඒකින් අපි කියන්නේ නැවදියත් කරගත්තට පස්සේ සල්ලම් වුණාට පස්සේ ඒ දෙයක් තියනවද නැත්නම් තිබුණත් එකයි නැත්නම් එකයි දිකට යන්න පුළුවන් ඇත්තටම වෙන්නේ පටන් ගන්නකොට අපි විශාල පරමාර්ථ විශාල මේ ප්‍රාර්ථනා ඇතුව පටන් අර ගන්නවා පටන් ගන්න ඉස්සරහට යන්න තමයි සතිය වඩන්න භාවනා කිරීම සඳහා භාවනා කරන මිසක් අහවල් තැන්ට ළඟා වෙන්න ඕවහවල් තියෙන සඳහා කියන එක ඒක නිකන් අර බෝරුවා ඉස්සරහට ගන්න ඉල්ලපු කැරට් එකක් විතරක් බව තේරෙනවා බුරුවට ඉස්සරයි කැරට් අලයක් කියලා මම බුරුව ඒක කණ්ඩ කරත් යදිනවනේ නිකන් කැරට් අලයක් විතර ඒක නෙමෙයි ගමනයි අවශ්‍ය කරන්නේ එනිසා පටන් ගන්නකොට අපි নানা ආකාරයෙන් හේතු කරුණු දක්වන මම භාවනා කරන්න මේක ලබා ගන්න අර එමේ කිය. මුත් කරගෙන කරගෙන යනකොට තියෙනවා මේ භාවනා කරන එකම සපක් කියලා. එතන විතර භාවනා කරනකොට හම් වෙන මේ ගැටුමක් නැති ජීවිතය එහෙම නැත්නම් එන ගැටුම මෙහෙමයි කියලා දන්නකමම ප්‍රතිපලයේ මේ රස the end will justify the means කියලා කියන්නේ අවසාන ඵලයේ එන එකම තේරෙන පණ ගන්න end ලිලි යනවා ඉතින් ඒ අවසානයේ ලිහිමක් ඕනේ නැහැ මේ ගැට ගන්නට ready මේක හොඳයි කියලා මහානා කිරීමේදීම තේරෙන පණ ගන්නවා ඒ කෙනාට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ කුමක් සඳහාද භාවනා කරන්න කියන එක වෙන කෙනෙකුට හේතු ගන්නකොට අවශ්‍ය වෙනවා වැඩට බහින්න අවශ්‍ය වෙනවා එසට පස්සේ ඒ භාවනා විශ්ීම එක දැන් දුවන වාහනයක මේ බැටරිය engine එකෙම charge වෙනවනේ. පටන් ගන්න self starter එකට වැඩ කරන්න තියෙනවා නම් battery engine එක යනකොටම charge වෙනවා. ඊට පස්සේ ආය charge කරන්න ඕනේ නැහැ. අවර්ණි ස්වාමීන් වහන්සේ අරමුණ පිඹීම ඇකිලිම දින දෙකක්ම අරමුණ දෙස බලා සිටියා මිස වෙන අරමුණක් පහළ නොවිනේ. පිඹීම ඇකිලිම ක්‍රියාවලිය පරයන්ක භාවනා කාලය තුළදීම හොඳින් නොකඩවා පැවතිනේ. මේ මාගේ භාවනා මනසකාරයේ අඩුවක් දැයි නොදනිමි. කරුණාකර පහදා දෙන්න. එන අරමුණේ හිත හිතිනේ හිත හිතින එක භවනා මංචකාරයේ අඩුවක් කියන එකයි මට පේන්නේ මේ අහන්නේ. ඒක කරුණාකර පැහැදිලි කරලා දෙන්න කියන මොකද මුල් වාක්‍යයේ කියලා තියෙන්නේ අරමුණ පිම්බීම හැකිලිම දින දෙකක්ම අරමුණ දෙස බලා සිටි අමිච වෙන අරමුණක් පහළ නොවිනි. පිම්බීම හැකිලිමේ ක්‍රියාවලිය පරියන්ක භවනා කාලය තුලදීම හොඳින් නොකඩවා පැවතින මේ මාගේ භවනා මනසිකාරයේ අඩුවක් දැයි නොදනිමි. මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මායාවද කියලා තේරෙන්නේ. මේ ප්‍රශ්නේ මේ විදිහට භාවනා යනවා ඒක අඩුපාඩුවක්ද කියලා අහනවා ඒ කියන්නේ දැන් මේ වතුර හොඳටම පිපාසින් මාස වතුර ඉදද්දිල බීල ඉවරයි දැන් දැන් තිබහ නැහැ දැන් හරි පාඩුවක් නැහැ අතර එලා තිබුණා පිපාසෙ නැති කියලා දැන් අහනවා මට මේක වැරදිලාද කියලා මෙච්චර කල් පිපාසයක් තිබුණා එළවුමක් තිබුණා නිර්මාණශීලීත්වයක් තිබුණා ප්‍රගතියක් තිබුණා දැන් ඒක විවාදේ සංසිඳිලා දැන් මට මොකද්ද අඩුවක් තියෙනවා. ඒ නිසා හිඟන්නගේ තුවාලේ සනීප වෙච්චාම හරි පාඩුයිලු. ඒ නිසා කවුරු හරි කියලා අනුකම්පාවෙන් ජීවත් වෙන මේ මැස්සෝ වහන තුවාලයක් කියන මම සනීප කරන්නම් කියලා ඌ කවදාකවත් කැමති නැහැ මොකද ගතමනාවක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේක අටුවාචාරින් වාන්තලේ ඉල්ල දෙනවා අපේ දුක පිළිබඳ අවිද්‍යාවට පුදුම විදියට අපි ප්‍රේම කරනවා කියලා. තමන්ගේ දුක පිළිබඳව තියෙන අවිද්‍යාවට තමයි අපි තණ්හා කරන්නේ. දුක සනීපයෙන් එනකොට අපිට එතන එක වැරදිලා ඉන්නේ. අර ඒ ගන්නකේ තුවාලේ සනීපයෙන් එනකොට තියෙන බීචිකා වගේ පසුතින භාවනා මනසිකාරයේදී ආලෝක දිශිය එතනීම නැති ඊටපසු ක්‍රමක්‍රමයෙන් සාන්ත සුවයකටපත් වී.
එය කිව නොහැකි තරම් සුවතාවයකයි. ඉතින් ඊට ඊට පස්සේ ආන මේ මාගේ භාවනා මනසිකාරයේ අඩුවක් දැයි නොදනිමි. මේ කරුණාවෙන් පහදලා දෙන්න කියලා කොහොම කරන්නද කියලා මේ කරුණාව වයිලඟ නෑ දැන්. ඕන කිරේ ඉස්සතම ගෙනම කරුණාලත් නෑ. දැන් ඒ අඩු වෙලා වයිලඟ මොකක් හරි එකක්. කරේ අරිලා මේක දකින්නකොට මේක ප්‍රඥාවේ ප්‍රශ්නයක්ද කරුණාවේ ප්‍රශ්නයක්ද කියලා මට තේරෙන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්න කරුට මම බාර දෙනවා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා කියවන්නේ කියලා මේ. ප්‍රශ්නේ කියවලා බලන්න එතකොට මේ මොකද්ද කියන්නේ? මොනවද මේ ඉදිරිපත් කරන්න හදන්නේ කියලා සංනිවේදන ප්‍රශ්නක් තියෙනවා. මනසත් එක්ක මේ කියන කාරණාව මේ සංනිවේදනය වෙලා නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අස්සලාගෙන සක්මන් කරන විට තාමත් තෙමි. කකුල තැමීමේදී ඩයිනසෝ කෙනෙකු තමන කකුලක්ෂේ බරගතියක් බොහෝ විට කකුලේ උගුල් ප්‍රදේශයේ සිට ඉතාමත් පැහැදිලිව ඇටකටු ගමන් කරන හැටිද තවත් විටක තමන පාද කොටස තාරාවකගේ කකුල මෙන් එකෙනෙ දල දලත් එක්ක පැතිදී ස්වභාවයත් දැනනවා. බොහෝ මෙසේ ඇස්සසාගෙන යනට කකුල්වල දැනුනීම සත්‍ය යුගයේ කකුලකට ස්වභාවයක්මයි. බොහෝ වෙලා සක්මන් කිරීමට තරම් රසවත් බවක් මෙසේ ඇස්සසාගෙන යෑමදී පැවතියි. යම් තරමක සමාධිය ගතියක්ද තිබුණා. ඇස්ස අරගෙන ගමන් කරන සක්මනේදී මෙන් ධාතු ස්වභාවයන් ආලෝක ඇලෙන දේක පසතමන ආකාරය වැනි දැනුනීම නැහැ. එසේම එලෙසම කකුල පොළවේ වැලි වල ගෑවෙනවා වැනි දැනීමද නැත. මට මෙලෙස අස්වසාගෙන සක්මන් කිරීම සුදුසුයි ගෞරවයෙන් උපදෙස් දෙන උපදෙස් දෙන ලෙස ඉල්ලමි. මේක ඇත්තරම සමස්තයක් වශයෙන් කියන හැද්දක වහගෙන සක්මන් කරන්න එපා කියන. ඒක පොදු උපදේශයක්. නමුත් ඕනම කෙනෙකුට ඒක නිකන් පරිශන මට්ටමේ කරලා බලන්න පුළුවන්. කරනකොට අපි සාමාන්‍යයෙන් මේ දෙයක් ප්‍රත්‍යක්ෂ කරනකොට එක ඉඳුරකින් ප්‍රත්‍යක්ෂ කෙරුවට අපි ළඟ ඌනතාවයක් වෙනවා. අපි දෙවෙනි ඉඳුරකින් එක එක්කෙනෙක් යෝජනා කරන එක සම්මත කර ගන්නවා. අපි හීනේදී 100%ක් අත්දැක්කද ඒක අත ගන්න බැරි නිසා යම් කිසි දෙයක් ඇත්තද කියලා බලන්න වෙනකොට කාට හරි කියනවා මට පොඩ්ඩක් ගහවන් ගොබලන්න මේක මට හීනක්ද කියලා ෂුවර් නෑ කියලා. ඒ කියන්නේ අර ඇහෙන් දැක්කට ඒක අත ගන්නකම් ඒ ඇහෙන් දැකපු දේ සාතික වෙන්නේ. අන්ධකාරය කියලා අපි අත ගාලා වුණාට ලයිට් එක දාලා දකින්නකම් අර අත කාපු දේ සාතික වෙන්නේ. එනිසා ඉඳුරන් දෙන්නේගෙන් යෝජනා ස්ථිරත්වය නිතරම වගේ අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී කරන්න තියෙන්නේ අර ඉඳුරන් දෙන්නේගෙන් ඩීප් එක අත ගෑවෙන එකයි දකින්න එකයි ටියුන් එකේ දකින්න එක වහලා දාලා අත ගෑවෙන එකේ යන්න ගියාම අර අන්ධ කෙනෙක්ගේ සංවේදී භාවය වැඩි වෙනේ. අපි ඉන්නේ මේ මොකද නම ඔය? බුද්ධිද? ආ එනවනේ. ඉතින් ඔය ඇඩ් එක වැහුණට පස්සේ টොප් එකට පේනවා අපිට වැඩි. මෙන්නතරදී බොහොම සංවේදී. අන්නේ සංවේදී බව ටික කාලයකට වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ කරන්න හදන්නේ මේ දැකපු දෙයම වෙන දෘෂ්ටි කෝණකින් බලන එක. ඉතින් ඒ නිසා මේක මේ බොදු ඔක්කොටම දෙන්න උපදේශයක් නෙමෙයි. Tamanta වැටෙනවා නම් මේ වගේ හිත අලුත් වෙන ගතියක්. එහෙම නැත්නම් හිත තිරියන් වෙන ගතියක් මේ අරමුණට බොහොම සජීවී වෙන ගතියක්. ඒ පරිශන පොඩ පොඩ එකක් කරලා මේකෙදි මේ දැනෙන මේ තාරාවගේ වගේ එහෙම නැත්නම් මේ ඩයිනෝසෝ කෙනෙක් වගේ කියනවා හොදු රූපක විතරයි. බුදු සංඥා විතරයි. එහෙම නැත්නම් පටවියාපෝ තේජ වශයෙන් උණුසුම සීසේ දැනනවා කිව්වත් රූපක විතරයි. නමුත් අරකට වැඩිය මේක නවමුතාවයක් දින වෙන පැත්තකින් පෙන්න නිසා ඒ නිසා මේකෙන් අලුත් කරගත්තට ඒකේ දෝෂයක් නැහැ. නමුත් සම්මත ලෝකේ නම් දුකු සාමිනාසික පොතේ ලියලම තියෙනවා සක්මන් කරනකොට අද්දික වහගෙන කරන්න යන්න එපයි කියලා. මම හිතන්නේ අහලා පහලා ඉන්න කට්ටියගේ අරසාව වෙනස සලකලා වෙන්නේ. ඒ මේක අර පොදුවේ සක්මන් කරනකොට එහෙම ආනාපානදී හිත හොඳි සමතයටපත් වේ. පැයක් පමණ වේලා යද්දී හිත උඩු අතට ඇදී යamak දැනේ. ඒද දැනී නැවතී පැය භාගයක් පමණ වෙදී නැවතත් හිත ඇදී යamak දැනේ. මේ කීප දිනක්ම නොකඩවා සිදුවේ. ආනාපානේ හරහා රූප වේදනා සංඥා සංස්කාර මිනී කිරීමේදී ද මෙය එලෙසටම සිදුවේ. ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා දියුණුවක් දැයි කරුණාවෙන් පහදා දුන්න මැනවි. මේක තමයි යට කොටස මම අනුමත කරන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මේ අංග ආනාපාන හරහා රූප වේදනා සංඥා සංකාර මිනී කරනවා කියන එක ඒකක් එහෙම පොතක නම් මම දැකලා නැහැ. ආනාපානෙදී එලෙඹ සිටි අරමුණට වුණ දෙන මිසක්කා
ඒකේ මේ රූප වේදනා සංඥා සංකාර කියලා ඒකට ආයේ බාහිර දැනුමක් යදන්න ඕන කමක් නැහැ. පේන දේ බලන්න, පේන දේ බලනකොට ඒ හතරම භූතයන් පේන්නේ ඇදෙන ගති, තල්ලු කරන ගති, කම්පන ගති, චංචල ගති, උණුසුම් ගති, සිසිල් ගති, එකතු කරන පිටු කරන ගති, විශේෂණ ගති වශයෙන් තමයි. ඉතින් ඒක නැවත නැවත දැකීමෙන් මේකෙ සිද්ධ වෙන්නේ ධාතු ක්‍රියාවලියක් බව තේරුම් ගන්නව මිස නැත. ඒකට අපි ඉඳ පහස්කම් සලසන මිස මේ භාවනාවට සැක උපදවා දාගන්න එපා, අභියෝග කරන්න එපා. මේක හිතලුවක් නෙවෙයි නං, ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂේ නං. ඒක අදාහ ගන්න ඕනේ. මොකද දෙවැන්නේකින් සාක්ෂි දෙන්න දෙවැන්නේක් අත්දකින්නේ නැහැ මේක. තමන්ම අත්දකින්න දෙයක් නං යකා වුණත් කමන්නේ. හිතලුවක් නං මොන වාසියක් වුණත් ඇති වැඩක් නැහැ. මොකද අන්තිමේ හිතට වටා ගැනීමක් වෙන්නේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂ කියලා දැනගන්න හොඳම වැඩි තමයි මේක නැවත නැවත වෙන්න දෙන්න. අපි කවදාකවත් මේ රූප වේදනා සංඥා සංකාර වගේ කියන නම්වණන් මේකට දාලා සුතමේ ඥානේ දාලා මේක මේ දෙවෙනි මට්ටමට දාගන්න එපා. අවුල් කරගන්න එපා. යම් දෙයක් හඳුනා ගැනීමට ස්පර්ශය අවශ්‍ය නේද? මේ කරුණනුව ආස්වාද ප්‍රසවාසී මුලමෙදා හඳුනා ගැනීමට වායු ශරීර සමග ස්පර්ශය සිදු වී තුනේද? ආස්වාසයේදී වායු උඩුතලයේ දැනීම මුල කියාද සිටිය හැකිද? කරුණාකර මේ පහදා දෙන්න. මේ කියන වාක්‍ය නම් එහෙමම විය යුතු නෑ. මේ යම් දෙයක් හඳුනා ගැනීමට කියන්නේ සංඥාව පදනම් වෙලා තියෙන ස්පර්ශය කියන එක නම් ඒක පිළිගත්ත කාරණාවක්. සංඥාවට පදක්ඛාන වෙලා තියෙන ස්පර්ශය ආසස් ප්‍රසවාසී මුලමෙදාක හඳුනා ගැනීමට වායු ශරීර සමග ස්පර්ශය සිදු යුතු නේද? ඒකත් හරි. ආස්වාසේදී වායු උඩුතලයේ දැනීම මුල කියා සිටිය හැකිද? ඒකකින් අරියට මේ තනක් හෝ විලාවක් අනෝ කියන බෑ. අවබෝධය අනුවයි තියෙන්නේ. මම හිතන්නේ මේ රිට්ටි ටිකෙ මිද කොහොද මම එක දවසකුත් මතක් කරා. Taman දොරටු පාලයා නම් ඒ කියන්නේ දෝවාරිකයා නම් Taman ආරක්ෂා කරන ආයතනෙට අයිති දොරෙන් පෙරහැරක් ඇතුල් වෙනවා. වාහන පෙළක් ඇතුල් වෙනවා. එතන මේ පළවෙනි වාහනේ කියලා පෙරහැරේ මුල කියලා දොරටු පාලයා Taman ඉන්න තැන ළම ලනවා. ඊට පස්සේ අන්තිම වාහනේ යනකොට දන්නවා මේක අග කියලා. ඒ දෙක මැද හරිය මැද. ඒගේ හුස්ම කියලා කියන්නේ ඒ වගේ කෝච්චයක් වාගේ යන එකක්. ඒ යන හුස්ම නොදැන්නේ නැතනක ඉඳලා දැන් පටන් ගන්න තැනම මුල කියනවා. ඒක මේ උඩුතලද නාසය මැදද තැනක් වශයෙන් කියන්නත් පුළුවන්. එනසං ස්පර්ශේ පටන් ගන්න වශයෙන් කියන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කීපවත්ත කීප පැත්තකින් මේක තහවුරු කරගන්නවා. හැපෙන තන වශයෙන්, ස්පර්ශයේ වශයෙන්, ආස්වාද ප්‍රසවාස වශයෙන් දහස්වර කරනකොට තමයි කරපු දේ නැවත නැවත ගලයක වුණත් ඇවිදිනුනට ඇවිදිනුනට පාර වැටෙනා වගේ තමන් පිළිබඳව තමන්ගේ මතකයෙන් පිළිබඳව මේ විශ්වාසය පහළ වෙන නිසා මේක ඔව් කියලා හිතාගෙන හරි කියලා හිතාන නැවත නැවතත් මේක තහවුරු වෙන්න දෙන්න අවශ්‍ය අනුග්‍රහය භාෂිකන් සලසන්න කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදී සිටදී ආනාපානසති ආස්වාසී මුලත් අගත් වැටුනේ ශුන්‍ය භවයේ කිසිවක් නැති තැනකින් පටන්ගෙන කිසිවක් නැතකට යන භවයේ මේ ශුන්‍යතාවයට මේ භාවනාව නිවැරදි දැකීමක්ද මේ පහදා දෙනෙමින් ඔබ වහන්සේගේ ඉල්ලා සිටිමි. මම දැනගන්න ඕනේ මේ කියන දේ හිතලුවක් නෙවි අත්දැකීමක් නම් මේක දිගේ ගියාට කමක්. භාවනා කරන වෙනකොට හිතලා මේ කියනවාද කියලා මට මේ අකුරු වලින් කියන්න බෑ. තවන්ට හොඳට මේක තේරෙනවා නම් ආස්වාසේ මුලත් වැටුනේ ශුන්‍යයි ආස්වාසේ මුලත් අගත් වැටුනේ ශුන්‍ය බව කියන එක ඒක හොඳටම අත්දැකීමෙන් කියනවනම් නම ශුන්‍ය කියලා දැම්මත් එකයි මොකක් වුණත් එකයි මේක නැවත නැවත වෙන්න දෙන්නේ. නමුත් මේක හිතලුවක් වුණොත් නම් මට වගේ කියන්න බෑ. ප්‍රත්‍යක්ෂේ නම් හැපීම නම් වැටෙන්නේ භාවනා ඉදිරියට යනවා කියන එක කියන්නේ. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට කය ඉදිරියට සහ පිටිපසට වෙනේ. මූණ වැඩි මූණ බිම වැඩිමන තරම්. තවත් පිටික දෙපසට වෙනේ. පෙරලී යෑමට තරම්. එසේ වුද පය හතක් කියලා වගේ ලියලා තියෙන්නේ. පමණ ආසනයේ සිටිය හැකිය. මේ දකිමින් දනිමින් සිටින අතර ඒ කය විපරිණාමයේ හිතේ. සැබවින්ම මේ කය විපරිණාමයේදී ව්‍යාකූල භාවයක්ද අනුකම්පාවෙන් පහදා දෙනවාද?
නෑ මේක සාමාන්‍ය මං කිව්වේ අර අපි මේ දවස්වල අද දවසත් ඇත්ත සංග දවසක් අපේ විනය සාකච්ඡාව තියෙන දවසක් අද පොයි කරපු චාප්ටර් කරන්න බැරි වුණා. ඒ විනය සාකච්ඡා කරනකොට ඒ තෘතිය පරාජිකාවේ ආනාපාන සති කොටසේ හරි ලස්සනට පෙන්ලා දීලා තිනවා මේ වැනින සැලෙන කම්පන චංචල ඉන්ජන පන්දන ස්වරූප වගේක්. ඒවා හොඳට විස්තර කරලා තිනවා හිතේ තාමත් මේ කම්බේ ඇවිදින වගේ හිත අප්‍රමාදී මේවිදිනකොට මකුළුවේ කඹේ යනකොට මකුළු දැලට තට්ටු කරපුවාම මේ මකුළු වටේ පුංචි හැම කම්පනයක්ම මකුළු දැලට දැනෙනා වගේ සමහර වෙලාවට එකලස් වුණාට පස්සේ ඒ පුංචි දෙකකින් පවා සැලෙන පටන් ගන්නවා. හරියට මේ කඹේ ජීමියා යනකොට යද්දි කඹේට තට්ටු කරවනවා. ඉතින් අන්න එක වෙනකොට ආශ්වාසයේ තිබුණ හිත ප්‍රශ්වාසයට යනකොට වෙන දෙයක් ගැන කල්පනා කරනකොට පාට කම්පන චංචල ඉන්ජින පන්දන කියන දේවල් සිද්ධ වෙනවා. ඒ අර හිත අලුත් එකලසකට අලුත් තීක්ෂණ භාවයට යන්න හදන වෙලාව. ආන් මේ වෙලාවේදී යෝගාවචරයා කය පූජා කරන්න ලෑස්තිලා යනවා. ජීවිතේ පූජා කරන්න ලෑස්තිලා යනවා. නැත්තම් මේ කය සලනවා, උණුසුම් වෙනවා, කම්පන වෙනවා, සත්තු දුවනවා, නානා ප්‍රදේවල් වෙනවා. ඉතින් මේ ඔක්කොම සලකලා ඒව ඔක්කොම හදන්න ගත්තොත් භවනා කරනවා. ඉතින් නිසා ඒක නැවත නැවත වෙනකොට ඉඳ ගන්නකොට මතක් කරන්න කියනවා කාය ජීවිත නිරපේක්ෂව. කය තිබෙන්නේ තිබේවා ජීවිතේ තියෙන තිබේවා මම සතිය නරතු කරනවා කියලා යනකොට මේ වගේ වෙනවා. හැබැයි මාගේ අත්දැකීම නෙවෙයි මම දැකලා තියෙනවා මේ වගේ සැලෙන වැනින ගති කඳ ශරීරයේ මහතයට ගොඩක් වෙනවා, සක්මන් නොකරන අයට ගොඩක් වෙනවා. කඳ මහත වුණත් හොඳට ව්‍යායාම කරලා වාඩි වුණාම මේක වෙනවා අඩු. භාවනා කරන්න ආපුවාම ශරීරෙ ලැබෙන ව්‍යායාම අඩු නම් භාවනා වෙදි ව්‍යායාම කරමු. මේට වැඩි දේවල් කරමු. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ පරියන්කට යනකොට විශේෂයෙන් මේකේ තියෙන විදිහට පය දෙක පනලා යනවනම් ඊට කලින් ඇති වෙන්න සක්මන් කරලා ඇති වෙන්න හොඳට මේ කර්මන්නේ කරගන්න ඕනේ. නොකරොත් සක්මනේදී පරියන්කේදී ඔය වගේ වෙනවා. නමුත් ටික කාලයයි. ඊට පස්සේ ඔබ එහෙම ගිවිලා ගිවිලා මේ සලලා ආය නතර කරන වෙලාවක් එනවා. ඒක නිසා මේක හරහ යන්න වෙනවා. ඔක්කොටම වෙන්නේ ඔක්කොට වෙන්නේ සමහරෙකුට. මම බුරුමේ ඉන්න කාලේ ඒ අම්මා මේ වියට්නාම් වල වියට්නාම් එකනේ ප්‍රංශ ගිහිල්ලා බාහන මන්ත්‍රණයක් හදලා යමගේ එකම අදිස්ථානය තමයි රසම රස කෑම හදලා දෙන එක යෝගාවචරින්. ඒක හරි ප්‍රසිද්ධයි. පොඩි බාහන මන්ත්‍රණයක් ඒ අම්මා ආව භාවනා කරන්න. ඇවිල්ලා භාවනා කරනකොට හරි ලස්සනට විස්තර කරනවා මේ කොන්දේම. ඉඳ ගත්ත ගමන් එනවා පරියංගේ ඉන්නකන් ඉන්නව නැගිටපුවම ඉවරයි. ආන බිම්බි වැකිලිම කරන්නේ ආයේ මොකුත් නැහැ. සිංහල ඉංග්‍රීසි බෑ. ඉතින් වියට්නාම් භාෂාවෙන් කතා කරන එයා වියට්නාම් භාෂාවෙන් ඉංග්‍රීසි දානවා. සයිඩ්ක ට්‍රාන්ස්ලේටර් ඉංග්‍රීසි භාෂාවෙන් බුරුමිට දානවා. බුරුමිට දැම්මම පස්සේ හොඳ ලස්සන විනාඩි 15ක් දෙනවා. අහගෙන ඉන්නකොට ඇඟ රිදෙනවා අපි. ඒ තරම්ම ඇඟ රිදෙනවා. ඉතින් අම්මා හරියට කියනවා අදත් මේ විදිහට ආයේ කපනවා වගේ, පුච්චනවා වගේ, අඹරනවා වගේ දෙනවා. මම ඒත් පුළුවන් තරම් ආ බිම්බි වැකිලිම් බලනවා. ඒත් එනවා කියලා අසතුටුමකුත් නැහැ. මම මාස 18කට වැඩි හිටියා එකමයි. එක දිගටම වේදනාවක්. අනිත්ලට හොඳට සක්මන් කරා. ඊට පස්සේ මම 2001 ගියා. 2001 කවන්ට ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකක් එතන හිටිය 80 දෙනෙක් විතර රටවල් 16 විතර කට්ටිය. ඊට පස්සේ ඒ කමටහන් සුද්ධ කරපු සයිඩෝ කාට මං ගිහලා වන්දනා කරන්න ගියා. අර අම්මා ඇවිල්ලා හිටිය දැක්කද කියලා. ඊට පස්සේ මං කෝ කියා. ඒකට උණයි කිව්වා. අර තුන ඔක්කොම එකට වෙලයි කිව්වා. ඒ සයිඩෝ සැක කරගෙන හිටියේ මේ අම්මට කවදාකවත් කරන්න බැරි වෙයි කියලා. හැබැයි මම එදා ඉඳලම දැක්කා ඒ කොච්චර වේදනාව විස්තර කරත් හරියට වෙලාවට සක්මන් කරනවා, හරියට භාවනා කරනවා, හරියට මෙල්ල report එකක් දෙනවා. ඒ පණිචාන්සනේ පණිචාන්සේ ගෝලරහම් දුවිට නායක සාන්නාන්සේ කිව්වා මටත් හරි සතුටක් කිව්වා. ඒ මට්ටම් පැන්නක ඉතින් මාස 18ක්ම හැමදම ඒ කියනකොට 1000ක් කමටන් සුද්දන්න කියනවා මේ කියන්නේ කියලා ගියාත්නේ පොලිස් කාර්යයක් වෙන්න තියෙනවා කියන්නේ. දකින් දකින් මියට ගහන එක නේ කරන්නේ. ඉත ගන්න වාරේ වේදනාව. ඉත මේ වගේ සැලෙන කට්ටියට අනික් කට්ටියට සංසන්දනය කරලා බෑ අපේ අර තියෙන කර්ම වේග. ඒක කොහෙන් හරි මේක මේ account balance කරගන්න බෑ. නිවන් දකින් ඉස්සලා අරවට ගෙවන්න එපා. එරියස් එක ගෙවන්න එපා. ඉත ඒකට ටික සමාහට පැක් බිල් දෙනවා.
ආසස් ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය කරනකොට කය පැද්දෙනකොට ස්වාමීන් වහන්සේ එතකොට ආනාපාන සතිය අරමුණ කෙරෙහි කොහොමද සිත පවත්වාගෙන අර කය පැද්දෙන ගතියට සිත යනවා නේද ස්වාමීන් වහන්සේ? ඔය කය පැද්දලා දැනගෙන කතා කරනද ප්‍රශ්න නිසා කතා කරනවද? මගෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා ස්වාමීන් වහන්සේ. භාවනා කරනකොට මම ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ තමයි දැනගන්න ඕනේ මම කය පැද්දීම කියන අදහස නෙවෙයි වාඩි වෙන්නේ ආනාපාන ඉන්නේ. ආනාපානිය කය පැද්දීම එන්නේ ආනාපානෙත් එක්ක හාද වේගෙන යනකොට. ආනාපානතික යාලු වේගන ආනාපාන මූණට මූණ දාගෙන ඉන්නකොට තමයි ඉන්න පටන් අරගන්නේ. එතකොට ආනාපානෙ ගෙවෙමින් පවතිනවා වේගයේ පැද්දෙන වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. නැත්නම් ආනාපානෙ ඉන්නේ තුනී වෙන්න පටන් ගන්නවා. සුවද වෙවි තුනී වෙනවා. තුනී වෙනකොට කම්පන චංචල වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාචර එක දැනකට එනවා බැලිය යුතු අරමුණ සූක්ෂම වේගණ යන අතර කොහෙද යන එකක් ඇවිල්ලා තමන් හරියට පෙළඳ පටන් ගන්නවා. දැන් යෝගාචර තක්කමුක් වුණොත් බය වුණොත් බොහෝම ඉක්මනට ආනාපානෙ පැත්තක දාලා මේකට කලකොල වෙනවා. යෝගතරල ලෑස්තිලා යනවනම් හරියට මේ කාලේ ඊට නගිනකොට හඳ බයිනු. හඳේ එළිය අඩුවේගෙන යනවා ඊට නගින්න හඳ නොපෙණිය යනවා. දැන් අපි ඉන්නේ ආවපක්ෂේ. ඊයේ පෙර දවුණා දැන් අදින් පස්සේ ඉවරයි. අද මොකද අව මේ ඉවරයි. අන්න ඒ කාලේ හඳ බලනකොට වගේ දැන් පාන්දර 4ට බලනකොට හඳ තියෙනවා. 5ටත් තියෙනවා. පහයි හමාටත් තියෙනවනේ හය වෙනකොට ඉරණගින. ඉරණගිනුට ආලෝකය අඩුවේගෙන යනවා. ඒ ස්වභාවයෙන් අපි වෙන්නේ හඳ අමතක කරලා ඉරේලී තියා බලන එක. නැත්නම් ආනාපානි හලලා ඉන්නේ කම්පණ චංචර තියා බලන එක. ඉතින් මේක හෙටත් බලනවනේ අනිද්දාත් බලනවනේ අපි ලෑස්තිලා යනකොට ඉර කොච්චර පෑවුවත් ගෙවෙන්නා වූ හඳ තුනී වෙන්නා වූ හඳ බැලුවොත් දවල් 8ට බැලුවත් හඳ තියෙනවා. මේ දිස්නිය ඇතින් වෙන කතාවක් තියෙනවා. ජීත් බර පැහැර ගන්න ඇති වෙන කතාවක් තියෙනවා. ප්‍රකටතාවය ඇති වෙන කතාවක්. නම අපිට බලන්න පුළුවන්. එතකොට තමයි අපේ සතිය එන්නේ තීක්ෂණ වෙන්නේ. ඒක තමයි මානසිකාරය කියලා අපිට ඕන දේ බලනවා අනිත් දේවල් නොබල සිටීමේ හැකියාව. නැත්නම් මේ සිද්ධි වශීකර ගැනීමේ හැකියාවට මෙහෙදී අභියෝග නැත්නම් අපි කවදාද දිනු වෙන්නේ නැහැ. හැබැයි හැම කෙනාටම කම්පන චංචලෙ ඉන්නේ නැහැ. මොකක් කරේ? මොකක්hari ඇවිල්ලා ආනපානේ හොඳට හැක්පිට හැක්තිලා බලාගෙන යනකොට ඒක ගෙවෙන්න මේ පැත්තේ මොකක්hari ඒක හරියට කියනවා නම් ඔය පාරවල් ලයින් මැජික් පෙන්වන මැජික් කාර් වෙන්නේ. ඒ මිනිස්සුර බෙරේ හොල්ලනවනේ ඒක ගානකට. ඒ බෙරේ හොල්ලනකොට මේ ඇතිට්ටක් ගාල එකක් දානවා. මිනිස්සු අර පැත්ත බලනකොට ඇස් බැඳීම කියන්නේ ඒකයි. බෙරේ හොල්ලන දිහා බලනකොට මේ ඇති එකක් දානවා. ඉතින් මැජික් එක කණ්ඩ ඕනේ නම් බෙරේ දිහා බලන්න. මැජික් කාර්ය අල්ලන්න ඕන මොකද්ද බලන්නේ? අනිකත දිහා පොඩ්ඩක් බලන්න එකයි තියෙන්නේ. අනිකත බලන්න එකට මැජික් කාර්යට එපයි කියන්නේ බෑ. එපයි කියන හිටියත් අපේ කට්ටකම තියෙනවා නම් ඌ අරේ හොල්ලනකොට දැනගන්න මේ කොරන්න තමයි හදන්නේ වැඩ. ඒ නිසා මේ වගේ වෙලාවදී තඩමාරුවේ දැනගන්න ඕනේ සංසාරේ මෙතෙක් කරලා අපි කවදාවත් මේ වගේ තැන්වලදී 100 එළඹ සිටි 100 ගිහිල්ලා නැහැ. අපි මේ ප්‍රකටතාවය අනුව සිත් පැහැර ගන්න සුළු දේවල් අනුව ගියා. ඒසාව බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන ගොරෝසු දෙයක් ඉන්නකොට සියුම් වෙනවා. සියුම් එකේ යනකොට අනිවාර්යයෙන් මොකක් හරි වෙලා කරදර කරනවා. ඒ කරදර කරද්දි අරමුණ පාවා නොදී අරමුණ දිගේ හිත පවත්තන්න යනවා කියන එක යෝගාචර කලින් කිවිස ගන්නවා. කිවිසගෙන කියන්නේ හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ හදවතින් අප යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා ආනාපානත් එක්ක කොප්‍රමයිසක් ගහගෙන යනවා. නැත්තම් ආනපානේ අසරණ වෙනවා. අර කොහෙන්ද වෙන එක රජ වෙනවා. තේරුණාද? අපි මට නැගි තේරුණා කියලා හිතෙනවා. ඔළුව ඔළුව තාලෙන්න තේන තීරින්න. මේක තියෙනවා ඊයේ අපිට ලැබුණ පොත් මේ කාලෙදී කීවට වරදක් නැද්ද? ඒක වරදක්. ඒ පොත් දීපේගේ වරදක් නෑ. ගෙදර ගිහිල්ලා ඕන තරම් කියවන්න මේ රිට්‍රීට් එකේ ඉඳද්දී කතා කරන්න එපා. පොත් කියවන්න යන්න එපා. රේඩියෝ හන්ද යන්න එපා. ඒකෙන් ඒක වෙන්නේ නිකන් අවු කරන දෙයක්. ඒ නිසා ඒ පොත්වල තියෙන ගෞරවය වශයෙන් එක තියාගන්න ගිහිල්ලා පස්සේ මිට කියවන්නේ වුණා. මමත් ගරු කරන්නේ මගේ ගුරු හාමුදුරන්ගේ පොත්. එදමත් මොන හාමුදුරුවෝ කෙරුවත් අපි මේ කරගෙන ඉන්නේ සීරියස් වැඩක්. අපි කියන්නේ ඔපරේෂන් තියටර් එකේ වැඩ කරද්දී මිනිස්තාවයි කියලා දොර අරින්නේ නැහැ. ඒ ප්‍රොෆෙෂනල් ඒ කතා මොනවාක්ද බෑ මේක ඔපරේෂන් එකක් යන්නේ. දැන් අපි ඩිසින්ෆෙක් කරලා තියෙන්නේ මේකට මොන දියාවත් විස බීජ වෙනවා. එතකොට හෙල්ත් මිනිස්ටාවයි කියලා දොර අරින්න බෑ. ඒක හැටි නිසා පියුරනට පස්සේ අපි පොත් කියමු.
කර්ණී ස්වාමීන් වහන්සේ භාවනාවේ ගැඹුරු අත්දැකීමක් ඇයි හැඟෙන වචනයෙන් පැවසීමට නොහැකි ඉන්ද්‍රිය විමුක්ත ස්වභාවය හඳුනාගත නොහැකි වූද ඊටමත් සියුම් අන්තිම අවස්ථාවේ පැවතුණු தත්ත්වය තුල නීවරණ නොමැතිනම් පංචබල තිබේනම් සතර සතිපට්ඨාන තිබේනම් මේ ආදි වශයෙන් එම தත්ත්වේ නිවණයයි මාර්ගඵලයක් නිවණයයි විය හැකි නේද මේ සමග මැනීමක් සිදු වෙන බවද දැනේ මේකට සරුවචනත උනන්දු කිරීම පිළිබඳ කිලංක මේකට තදංග නිබ්බුති කියන වචනේ පාවිච්චි කරනවා නිබ්බුති කියන්නේ නිවනටමයි තදංග කියන්නේ ඒ ඒ චිත්තක්ෂණයේ තියෙන විවේකී ඒ චිත්තක්ෂණයේ විමුක්තිය තියෙනම ඊගාට එන්න පුළුවන් නවත් මේකෙන් කියන්නේ තමන්ට මේ ජීවිතයේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් බවට ඉඟියක් තියෙනවා හැබැයි ඒක තාම බුද්ධියට සින්න වෙලා නැහැ ඊට පස්සේ ආඩ කරන්න තියෙන්නේ මේ චිත්තක්ෂණයට දැන දේ ටික වෙලාවක් පැවැත්වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එක. ඒ ලැබිච්ච දේ වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට වතුරු අගෙන විසිතුරු කරගෙන යනකොට තමයි ඒක තුල ලැබෙන මේ පරිචය අත්දැකීම පුදුමාකාර විදිහට මේ කස කැවෙන්න පටන් අරගන්නවා. ඒක නිසා පසු කාලීන ආචාර්යවරු ලියලා තිනවා යථාපාකටං විපස්සනා විනිවේෂෝ පච්චා අනුපහට්ටං තේනෙවි උපායේන උපට්ඨපෙත්ත සම්මසිතම්බං කිය. ඉස්සලාම ප්‍රකට වෙන දේන් බහගන්න. යථාපාකටං විපස්සනා විනිවේෂෝ යම් තැනකින් යම ප්‍රකටද එයින් විපස්සනට බැසගන්න. පස්සේ අප්‍රකට දේවලුත් උපායෙන් ප්‍රකට කරගෙන සම්මර්ෂණය කළ යුතුයි. ඉස්සලාම කොයින් හරි මේකේ කොක්ක ගහගන්නවා. කොක්ක ගහන එක ඇසුරු කරන්න ඒකෙන් නොපෙනිච්ච පැති නොදක්ක පැති දැක ගන්න පුළුවන් වෙන නිසා මේක උනන්දු කළ යුතු තත්යක්. නමුත් මේ ධෛර්ය gedi තිබුණාට තාම කිරි වැදිලා නැහැ. එනිසා gediye තියෙනවා. තාම ඉතින් කිරි වැදින්න ඕක එහෙම මේ වැඩේ වෙන්න ඕනේ. එතකොට තමයි ඒක දුම් ගහලා හෝ ඉදවලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සැප දුකක් දුක උලක් සහ අදුක්කම සුඛය පෙරළන බවක් යන්නගෙන ඊයේ සකච්ඡා වුණා. ගෞරවයෙන් මේ සැප දුකක් සහ දුක උලක් යන පැහැදිලි කරන සීක්වා මේ සැප මේ ඔක්කොම ඇතරින් පණින් කියලා කියන්නේ ඒ කියන්නේ වචන පද පෙරලි කියලා කියන්නේ ඔය කටුකුරුගේ ස්වාමීන් වහන්සේ දැනට ඉන්න පද පෙරලියේ අන්තිම දක්ෂය. ඊට ඉස්සෙල්ලා හිටියේ ඩබ්ලිව්එස් කරුණාරත්න මහත්තයා. ඒ මහත්තයා හරිය දක්ෂයි දේශනා කරනට හරියට වචන අරගෙන ඒකේ ඒකෙන්ම කරකොල අනිත් පැත්ත ගන්න. අපි සාමාන්‍ය ඔය තේරවිලි කතා තියෙන්නේ. තේරවිලි කවි තියෙන ඉස්සර ඒ වගේ. මේ ශාන්තයේ යටින් ඒ නිරුක්තියට අද ලංකාවේ කවුරක්වත් නැහැ සංස්කෘතයට ඉංග්‍රීසියට සිංහලට පාලියට හතරෙම ඕනම පදයක් දුන්නොත් ඒක පතුරු ගහලා ඒකෙන් ඒ උපයන තින හාසිය රසයයි ගැඹුරයි ඔක්කොම ගන්න පුළුවන්. මේ සරුවච්චන් වහන්සේ යටින් බලනකොට ලෝකෙ හිටපු අන්තිමම මේ సౌందర్యවාදියා හරි ලස්සනට පද පෙරලි කරලා තියෙනවා. උන්වහන්සේ සැප මේ ඡාමණී ලෝකයේ විඳින සැප දකින්නේ දුකක් බවට පෙරළෙන දෙයක් විදියට. මේ සැප හැමදාම හිටින්නේ දුකට පෙරළෙනවා. දුක හැමදාම හිටින්න සැප දෙන නිසා බුදුහාමුදුරන්ගේ ආර්ය විහාරයේ පෙරළෙනමක් තියෙනවනේ ඒක දුකක් කියලා කියතියි. සැප කියන එක පෙරළෙන සුළු දෙයක්. දුකට මාරු වෙන දෙයක් නම් ආර්ය විහාරය ඇතුළේ පෙරළෙන සුළු ගැටිය නිසා ඒක දුකක්. දුක උලක් කියලා කියන්නේ ඒක උනාට පස්සේ ස්පාසු දෙන්නේ නැහැ. ඇහි උලක් කරනොත්, ඇඟේ උලක් කරනොත් ඒක අයින් කරන්න ඇඟත් වෙහෙස වෙනවා, හිතත් වෙහෙස වෙනවා, ක්‍රියාත් කයත් වෙහෙස වෙනවා. ශරීරේ පවා ඒ උල අයින් කරන්න මේ මේ එතන අරුබුද ඇති කරනවා. අත පවා අලන්දානද කෑ ගහන්න හිතෙනවා. ඒක නිසා දුක කියලා කියන්නේ ඒක පෙළන ගැටය කියන නිසා ඇඟේ උලිච්ච උලක්. අදුක්කම සුඛය අතින් බලනකොට ගොඩක් හොඳයි. නමුත් අදුක්කම සුඛය හැමදාම තියෙනවා. ඒක දුක බාට සැප බාට පෙරලෙනවා. ඒ නිසා ඒකත් පෙරලෙන සුළු එකක්. ඒ නිසා අන්ත දෙක කියන්නේ සැප දුක දෙක අන්ත දෙක අතරලා මධ්‍යම සුඛ ප්‍රතිපදාවට ඇවිල්ලා අදුක්කම සුඛයට ඒකත් අතරයි. මෙතකොට ටිකක් කරකොල අතරියා වගේ අන්ත දෙක අතරලා මැදට ඇවිල්ලා මැදත් අතරින් කියනවා. ඒක තමයි මජ්ජේ සූත්‍රය අපි දෙකන් දුවලදි කෙරුවා. ඒකේ උපාහරණ හයක් පෙන්නලා පෙන්නනවා. අන්ත දෙක කියන්නේ තන්නිකර පාඩු බිස්නස් එකක්. ඊට පස්සේ බිස්නස් එක හරියට යනවා කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඒකත් හදලා තියෙන්නේ ඒක ඒක විසින් අතාරණයක. ඒක නිසා වචන වලින් කියන්න බැරි තැනකට වචන අරහම කෙනියමක් වෙක තියෙන්නේ. උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියන කතාව ස්වාමීන් වහන්සේ මතක් කරා.
ඒ ਸਰවචන්නාංශී පින්නපාත යන වෙලාවට මේක සර්කස් කාර්යයක් මුණගස් හතක් උඩට බැඳගෙන මුණගහ උඩ බැලන්ස් කරගෙන හිටියා. ඉතින් මිනිස්සු යාගෙන ස්තුති කරමින් ඉඳද්දි මේ මනස ਸਰවචන්නාංශයේ උඩ ඉඳද්දි මේ මුණගහ උඩ බැලන්ස් කරගෙන ඉඳද්දි වන්දනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන්සේ කියලා තියෙනවා ඔබ දැන් මුල මිදලා තියෙන්නේ අග මුදලා තියෙන්නේ පුළුවන් නම් මැද මුදපන් කියලා. මුණගහ උඩ මෙහෙම තියෙද්දි rahat උනා කියලා. සප්ප දුක දෙක විතරක් නෙමෙයි මැදින අදුක්කම සුඛියමුත් මිදෙන්න කියන එකයි කියන්නේ. ආසස්වසස හැපීම ප්‍රත්‍යක්ෂ කරගන්නු ලැබුණු පසු ඒ අනුව නාම රූප ධර්මයන්හි හඳුනා ගැනීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. මේකෙදි මේ ආසස්වසස හැපීම ප්‍රත්‍යක්ෂ කරපු සාක්ෂි මට දෙනවනම් ඒක අරහා තමයි මට විස්තර කරන්න පුළුවන් ඒ. ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබූ පසු කියලා මූල ධර්මානුකූලව මට කියන්නේ. මේ ආසාවේ මේ ප්‍රසාසික ප්‍රත්‍යක්ෂ කීමට ලැබිච්ච අත්දැකීමක් අත්විඳීමක් තියෙනවනම් ඒ තොරතුරු අනුව තමයි මට කියන්න වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානේ. ඔය මේ ජීම කවුද මේ මහෞෂධ පරිච්ඡේදයෙන් ඉන්න කාලේ රජු රූප පත්‍රණ තියෙන කාරක සභාවනේ රාජ්‍ය සභාව පත්‍යන් නිලලාදී මෙයාට මේ හරි රජු කරපෙඩි කියලා හරියලු අනිදයක් කළු රාජකාරි වශයෙන් සේවකයෙක් මගේ වැලියොන් කිලාව කැඩුනා වැලිලනු අඹරලා එවන්නේ කියලා. ඉතින් ආ මෙයා පහිනක කළේ ඒ පණ ගන්නේ කැඩිච්ච එකේ කෑල්ල මට එවන්නේ කියලා. එතකොට මට ඉතුරු කෑල්ල හදලා දෙන්නවා. ඉතින් රජුර පරාදයි. ඒකයි මේකෙත් මට කියන වැලිලනු අඹරලා දෙන්නේ කියලා. මං කියන්නේ කැඩිච්ච කෑල්ල මට දුන්නොත් මං ඒක දිගේ කියලා දෙන්නම්. එහෙම නැත්නම් මේ මූල ධර්ම වල උත්තර දෙන්න පුළුවන් නම් මේ වගේ පොත් tila කියතයි. තමන්ගේ අත්දැකීම ආසාර ප්‍රත්‍යක්ෂයේ හැපීම ප්‍රත්‍යක්ෂ කරගෙන ලැබූ පසු සම්පදේ කරපු හැටි මෛත්‍රි එක සංනිවේදනය කරන්න තු මට ඉදිරියට යොමු කරවන්න බෑ. එහෙම සාර බහුම සියල්ලම සාධාරණ වූ ක්‍රමයක් නෑ. ඒ ගැලවිච්ච හැටි නං තීරුම් ගත්ත හැටි නං මට කියලා දෙයක් මෙන්න මේ කොටස නාම කොටස මේ කොටස රූප කොටස කියලා. එහෙම නැතුව ඒ විතර කරන අමාරුයි. ඊයේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වා තමන්ගේ අනුන්ගේ ලෙස හිතනවට වඩා ඇතුළත පිටත ලෙස හිතන්නේ කියලා. මේ තව ටිකක් පැහැදිලි කරනවාද? මේකෙත් මට ඒ සිද්ධිය කියනවනේ මට ලේසි මතකයි මමත් හිටියා. අජ්ජත්ත බහිද්දා කියලා අපි කඩේ සතිපට්ඨාන සූත්‍රයේ එකට කියන්නේ ධ්‍රුවපදේ කියලා කෝරස් එක. ඉති කායි කායනුපස්සී විරති ඉති අජ්ජත්තං වා කායි කායනුපස්සී විරති බහිද්දාව කායේ කායන පසවිරති අජ්ජත් බහිද්දාව කායේ කායන පසවිරති කියලා. අටුවාව කියන්නේ මේක තමන්ගේ කාය වශයෙන් බලන්න අනුන්ගේ කාය වශයෙන් බලන්න දෙකම වශයෙන් බලන්න. ඒ වෙනුවට ඒසංශ කියනවා ඇතුළත කාය වශයෙන් බලන්න කායෙන් පිටත මම නොවන දෙක කාය වශයෙන් බලන්න. එතකොට අනුන් තමන් වශයෙන් නෙවෙයි ඇතුළත පිටත වශයෙන් තමයි බලන්නේ. එකම දේ තමයි පද පෙරලියක් මේකේ තියෙන්නේ. මේක කියනවා me and not me. I myself and not myself. මම කියාගන්න පුළුවන් කොටස තමයි මම කියාගන්න බැරි කොටස කියලා බලන්නේ. ඒක අනුන් කියනව නෙවෙයි. මම මේ කියාගන්න බැරි කොටස වශයෙන් දෙකකට බෙදනවා. මේ බවුන්ඩරි කඩලා දෙමීම නැත්නම් සීමා මායිමවල් කඩලා දෙමීම පිළිබඳවයි මේ කතා කරන්නේ. ගාණේ ස්වාමීන් වහන්සේ ප්‍රපංච විතක්ක මේ දෙක පැහැදිලි කරන්න. ඒක මේ අපි මේ දවස්වල සාකච්ඡා කරන එකේ තියෙනවා. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජේ චක්ක විඥානං තින්න සංගති පස්සෝ පසපච්ච වේදනා යං වේදේති තං විතක්කේති යං විතක්කේති යං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. ප්‍රපංච වෙන්නේ විතක් අහරහ විත ප්‍රපංච කරන කියන්නේ වාග් බහුල්ලියට හිත කොච්ච ධම්මයකට කතා කරන එකට හේතු වෙන්නේ ආසන්න කාරණානේ විතක්කය ඒ අරමුණට හිත නැංවීම එක එක අරමුණට හිත නැංවීම. ඉතින් මේ ඇත්තටම මේ විතක්ක කියලා කියන්නේ සුද්ධ චෛසිකයක්. ප්‍රපංච කියලා කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. චෛසික කීපයක් එකතු වෙලා හදන එකක්. නමුත් ඒ සංකීර්ණතාවයට හේතු වෙන්නේ විතක්ක කියන චෛසිකය. සංඥාවෙන් විතක්ක ගොන්වී ඉන්පසු ප්‍රපංච කොට නැගෙන්නේද නැහැ. විතක්ක කෙරුවට පස්සේ තමයි සංඥා ප්‍රපංච දෙක කිට්ටුවෙන් වැඩ කරන ඥාතින් විදිහ කියන ප්‍රපංච සංඥා සංඛා කියලා සර්වඥාන්සේ තනි වචෙන් සම්බන්ධ කරනවා. ප්‍රපංච සංඥාවන්ගේ සංඛ්‍යාවට යනවායි කියන්නේ. ඉදී නැතු ප්‍රපංච වලින් විතක්ක ගොඩනගෙන්න මේට වඩා බලවත් වන්නේ කොහොමද? මේ දෙකම ඇතුළත් වන්නේ චේතනා වලටද චෛතසික වලට වැටෙන්නේ විතක්ක ප්‍රපංච වලට යනවා. පස්සේ මේ ප්‍රපංච හරහා ආයි විතක්කත් ඇති කරනවා. ඒක විසම චක්‍රයකට වැටෙනවා. ඉතින් මේ කියන විදිහට වැඩිය මේක ඉංග්‍රීසි දන්න කෙනෙක් නම්
මේක තියෙන ලෝකයේ ඕනම කෙනෙකුට දෙන්න තියෙන concept and reality කියන පොතේ ඒ වගේ ওই සංසමයි ලිව්වේ කිසිම කෙනෙක් නෑ ඒක ඩබ්ලිව් කරන්න ඕනේ මන්ටම හිතන්නවත් අද ලෝකේ ඒ වගේ හැබැයි මේ නිවනේ නිවීම දේශනා පොතේ ඒ දේශනාවලියේ concept and reality එක තියෙන එක විස්තර වෙනවා මේ වගේ පුංචි සාකච්ඡාවකදී ඒක අල්ලලා දෙන්න බෑ ඒ concept and reality කියන පොතේම ප්‍රපංච කියන වචනේ විස්තර කරන්න පිටු 32ක් ගියාට පස්සේ තමයි ගන්නෙ මූල වචනේ සාකච්ඡා කරන්න. කියන අපි එතකම් ප්‍රපංච කියන විදිහට යමු. පස්සේ අපි විස්තර කරමු කියලා පිටු 32ක් යනවා වචනේ සාකච්ඡා කරන්න ගන්න පව. අතනම තේරවාදී ගොඩාක් ගිලිහිච්ච පැත්තක්. ওই ප්‍රපංච කියන නිසා මෙතන හුඟව දෙනෙක් පොත් කියවට ඒකට යන්න අමාරුයි. ඒක බොහෝ විට සංඥාව නැත්නම් සංඥා ස්කන්ධය ගැන කතා කරනකොට විස්තර වෙනවා. ඒක මේ මූලමැදීම කාර්යකාවේ නාගార్జుන පාදයන් හොඳටම විශේෂණය කරලා මේ ප්‍රපංච හරහා ලෝකයක් මැවෙන හැටි, මිනිස්සු මනෝලෝකම වවන හැටි බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. මම සක්මන් කරන විට වම දකුණ වශයෙන් මෙනෙහි කළද, ටික වේලාවකින් ඒ උසෝනවා ගෙනියනවා තබනවා වශයෙන් වැටෙන්න පටන් ගනී. එවිට එලෙස මෙනෙහි කරමි. පාදය නැත්තම අවධානය යොමු කරමින් ඉසී කළද පා දෙක ඉදිරියෙන් කවයක් මා මට ඉදිරියට ඇදෙන දැන්නේ මා ඒ ගැන අවධානය යොමු නොකලත් එහෙම පිනිපිනි ගොස් ඒ රවුම දැලක්ෂේ එසබී මා වට කරමින් සයක් දැන්නේ එහෙත් මා නොකඩවම සෝනා ගිනිනා තබනාසෙන් මිනී කරමි ක්‍රමේනේ දල නොපෙනී කවයේ භවනක් පෙනෙනwidetilde ඒයින් පසු පරිණක භවනාව උඩට ගියෙමි බණ්ඩියාම භවනාවට උඩට ගියෙමි මේටි සිටුවේ කාය විඥාණයට වඩා චක්කු විඥානයේ බලවත් වීමක්ද නැත්නම් මනෝ රූපයක්ද ඉතින් මේ වෙච්ච එක කාය විඥාණයට චක්කු විඥානයේ සම්බන්ධ කතාවක් මේක නෑ මොකද ඇහිච්ච එකක් නෙමෙයි තියෙන්නේ මෙව ඇත්තටම මේ මනෝ රූප චිත්ත රූප වගේක් ඉතින් මෙවවා මේ එක සැරයක් දැක්කට ඒක පිළිබඳව අපිට විනිශ්චය කරගන්න තරම් තොරතුරු නැහැ. ඒක හරි එකක් නම්, අදාළ දෙයක් නම්, පණිවිඩයක් දෙන්න තියෙන දෙයක් නම් නැවත නැවත එනවා. එහෙම නැහෙනේ එක සැරයක් ආවයි කියලා මේවා දිහා එච්චරම එලෙවෙලව යන්න නරකයි. එයා රැයට දකින් දකින් හීනයක් පාස අපි හීන තොරන්නේ යන්නේ අදාළ වැදගත් වෙනවා කියොත් විතරයි තොරන්නේ. ඒක නම් වැදගත් වෙන ලකුණ තමයි ඒක නැවත නැවත එන එක නිසා මේක එච්චර විස්තර කරගන්න මේ තොරතුරු මදි. තරතුරු තිබුණත් එච්චරම අදාළ කතියක් පේන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ බෙල්ල කඩා වැටීම ඉතා තදින් පවතින විට කළ යුත්තේ කුමක්ද? මේක සඳහා මේ වෙන පැත්තකින් මේ ප්‍රශ්නට උත්තරේ කියනෝ නම් ඉස්සර තිබිලා තියෙනවා මේ දුතාංගයක් නීසජ්ජකාංගය කියලා. ඒ දුතාංගේ රකින්න කට්ටිය මේ කොන්ද බිම ගෑවුණු දුතාංගේ කැඩෙනවා. එනිසා මුළු රාත්‍රියම ඉඳගෙන ගත කරන්නේ. ඉතින් ඉඳගෙන ගත කරනකොට ගහකට පිට දෙනවා. ඉතින් ගහකට පිට දුන්නට මේ මේ ඉස්සරහට නැමුණොත් මේ කියන විදිහට නැමිලා පැත්තට ගියොත් අනිත් පැත්තට වෙලා නිින්දෙන් ගහ වැහි පැත්තට දිගෑරෙන්න ඉඩ තියෙනවා. දිගෑරුණොත් දුතාංගේ කැඩෙනවා. ඒ නිසා ඒක වල පාවිච්චි කරලා තියෙනවා ආයෝග පට්ට කියලා එකක්. ආයෝග පට්ටය කියලා කියන්නේ වරු චක්‍ර මාලාවක් දාන්නේ අත කැඩිච්චාම ඒ වගේ ගහේ මේ වලල්ලක් දාලා රිදුලින් හදලා තියෙන්නේ වලල දාලා මෙතෙන්ද අහු වෙන තියලා තියෙනවා ඉස්සරහට යනකොට යම් මට්ටමකට ගියාට පස්සේ බර ගන්න එකක්කට ඒ විදිපත්තේ නිසා ඉස්සරහට උනට යන්න එතකොට පැත්තට යන්න එතකොට වැටෙන. ඉතින් ආයෝග්‍ය පැත්තේ එලිලා නතර වෙනවා. නතරලා හුඟ වෙලාවක් නිින්ද යටින්නේ හැබැයි නැගිටින්නෙත් එහෙම. එතකොට කොන්ද පිට වැදීම කියන දුතාංගේ කැඩෙන්නේ නැති නිසා මේ ආයෝග පට්ට කියන එක තියෙනවා. දැන් ඒක තෝරන්න නෑ පොත්වල පාවිච්චි කරන්නෙත් නෑ. ඉතින් ඒක නිසා මේ විදිහට මේ බිල්ල කඩා වැටීම තියෙනනම් ආයෝග පට්ටයක් කරලා දාන එකයි තියෙන්නේ. අන්න මේකේ ගැට ගන්නවා පට්ටි. ගහලා ඉඳගෙන එල්ෙන් ඉඳලා ඉන්න ඉස්සරහට වෙනකොට ඒකට බර ගන්න කියලා. ඒක නැත්තම් උපක්‍රමයක් කරන්න පුළුවන් මේ ස්ට්‍රේට් බෑක් චායක වාඩි වෙලා පිටිපස්සට හේට් වෙලා බෙල්ල ඉස්සරහට කැවෙන නිසා බෙල්ල මෙහෙම පොඩ්ඩක් හදි මේ මොන්ට ඉස්සරහට කැවෙන පිටිපස්සට යමෙන විදිහට තියන්න හිටපන්
ඇල වුණොත් පස්සට එන විදිහට පිටිපස්සෙන් ආධාරයකට තියලා කරකට යනවා. ඒ විදිහට ඇත්තට මේකට භෞතික උපක්‍රම මිසක් වෙන මේ තාක්ෂණික වශයෙන් හෝ නොවෙන්ද ක්‍රමයක් හෝ ඇත්ත නැහැ. ඒක හිකරන්න එක එක විදිහට මම කිව්වේ අර මේ ඕස්ට්‍රේලියා ගියට පස්සේ මන්ට මේ සැරේ ආරංචි වුණා. ඒ ස්වාමීන් වහන්සේ හුඟක් වැඩගත් ස්වාමීන් වහන්සේ 35 ගානක් වහන කර්මස්ථානක් දෙනවා. ඉඳ ගත්ත ගමන් පරියන්කේ බිරිසිලා නෝර සංසිපෝලුව කඩනවා. මේ ලැජ්ජාටම සිවුරු ඇරලා තියෙනවා. මේ එක එක හේතුවක් තමයි ඒ ශාන්ති භාවනාවට මම ප්‍රසිද්ධ ඒ ශාන්තිගේ පුරුද්ද සුද්ධා වාඩි වෙන එකමයි. නමුත් ඒ මොනම විදියෙන්වත් නැත කරන්නේ. ඉතින් ඒකෙන් මිනිස්සුන්ට ලැබෙන ආදර්ශය හොඳ නැහැනේ. ඒකට හාමුදුරණත් ඇති වෙන්නේ ලොකු මේ හාමුදුරණන් දන්නවා මේක ස්වභාවය කියලා. ඉතින් ඒකට මේ වගේ බරපතල දේවල් වලට පාව පෙනෙන්නේ නැතිනවා. ඒක නිසා කරන්න තියෙන්නේ මේ වගේ වෙලාවට ඒක මේ තමන්ගේ දෝෂයක්වත් කෙලේශයක්වත් දනුවන් කළ යුතුක් නෙවෙයි. මේ ශරීරය අපිට අයිති නෑ. ඕනම වෙලාවක බලන්න බබෙක් බොක්කේ ඉනකොට අල්ප දයන්න වගේ තමයි හිතෙන්නේ. මිනිස්සේ ස්වභාවික මැරෙරොත් ලෝක තමයි කරන්නේ. ඕනම ෆොසිලියක් කරන බලන්න ස්වභාවික මැරෙච්ච මරණෙදි මිනිස්සේ අර බොක්කේ ඉන්න කලලේ රූපේ තමයි. ඕක තමයි අපිට සැහැල්ලුම ස්වරූපේ. ඉතින් මරණ වේලාවේදී අඟ වෙහස නිවෙන වේලාවේදී ඔකට හේතු වෙනවා. ඔය ඕකට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි කරන්නේ රංගපෑමක් කියලා විතරක් මතක තියාගන්න. අනික හැම වෙලාවෙම මේ අපි V shape body එක දාගෙන පුම්බගෙන අනම්මනම් කරගෙන ඉන්නේ හැම වෙලාවෙම මේ අනුසනසේ ඔළුව තියෙන එක නම් මං කැමති නෑ. මොකද ඔවර් තෙල් ගාන තෙල් වල වදින්නේ නෑ තීන්ත ගෑවට ඊට පස්සේ. අයිනේ හිටියට කමන්නේ හේතු වෙන්න බෑ. ඔය ඔළුව ආයෝගේ පට්ටියක් දාලා ඉස්සරහට නැමෙන්නේ පිටිපසට නැමෙන්නේපා. මේ ඒ නිසා මම බලනවා ඊගා කොට නැගෙද්දි පිටි නැතුව හදන්න. මැද කැල්ල විතරක් තියලා මොකද මම කතා ගන්න පටන් ගත්තා මට පැයකමාර යනවා තේරෙන්නේ නැහැ. ඒකට භාගයක් විතර නිදි. ඒ තරම්ම බන රසවත්. ආමේ. ගාර්ණි ස්වාමීන් වහන්සේ සසතුකින් අත්මිදීම සඳහා තණ්හාව නැති කරගත යුතු බව ධර්මදේශන අසත්‍ය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ පහතම පාදයෙන් අපි දවස් 20ක් මේක දැන් සාකච්ඡා කරලා තියෙනවා. ස්වකාත ගුණයේ ගුණයේ ඒ වගේම මේ සුපටිපන්න කියන ගුණේ බුද්ධජනනාච කියන තෘෂ්ණාව දුරු කරන්න කියලා අපි පහුගිය ටිකේම ධර්මදේශන 20ක් මාර්ගයෙන් මේකම සාකච්ඡා කරා. ඒ නිසා මේකම නෙවෙයි හොඳම ක්‍රමේ. ඉතින් ක්‍රියාමාර්ගය කරුණාවෙන් පහදා දෙන්න දවස් 20කට කලින් ආවන ඒත් ඔක්කොටම පැහැදිලා නැහැ. එනමුත් ඒව තමයි තියෙන්නේ. ඔය හිතන තරම මේ අවුරුදු කෝටි ගාණක් එකතිච්ච තෘෂ්ණාව මේ කොල කෑල්ලක ලිවට පහදන්න අමාරුයි. එනදම උත්තරයක් දුන්නට පහදන්න අමාරුයි. මේ මලකට බැඳිච්චාම කරාඹුවක ඒක ගලවන්න ගින්න දාන්න ඕනේ වතුර දාන්න ඕනේ ගින්න දාන්න ඕනේ වතුර දාන්න ඕනේ මදින්න ඕනේ කොච්චර වෙලා මකන්න ඕනේ නැත්තම් වෙන්නේ අර කැටේම සවුත් වෙනවා නැත්තම් ඇමරිකාට දැසිසි ඇල්ලුවා නම් ඩග්ගාලා යනවා ඒක කැටේම සවුත් වෙනවා ඒකත් හොඳ නැහැ ඒ නිසා ඒ ක්‍රමයක් තියෙනවා නැත්තම් මේක මේ පෙත්තක් හදා ගන්න පුළුවන් නම් මේ තෘෂ්ණාව නැති කරන්න තෙලක් ඉන්ජෙක්ෂන් එකක් හැබැයි ඒත් මට සැකයි ගණීද කියලා මොකද ඒ තරම් තෘෂ්ණාවට ප්‍රිය කරනවා ඔයගොල්ලෝ ඒක තිබ්බත් ගන්න එකක් නැහැ. නමුත් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා මේ රිට්‍රීට් එකේ මේ බණ ප්‍රසිද්ධ වෙච්ච වෙලාවක අරගෙන අහලා බලන්න. ඒක ওই තරම්ම මේ ලේසිනේ අනිවාර්යෙන් මම දන්නවා මම දැක්කද කොහොමද කීප එක නම් මේ දාන දෙන කෙනෙක් මේ ඔය ලියන්නේ. ඒගොල්ලෝ අහන්නේ මේ තෘෂ්ණා නැති කරන්න දානේ රුපියල් කීයක දාන දෙන්න ඕනද? තොන් කීයක් දාන දෙන්න ඕනද? අය දානේ නැ දාන දෙන්න තෘෂ්ණා වැඩෙන. ඉගෙන මේ ඉන්දියාප්පන් දාන දීලා බුරියානි පතනවනේ. එහෙමනේ දාන්නේ දාන කියන්නේ ඒකනේ. මේ සැරේ මම ඉන්දියාප්පන් දාන දෙනවා මට ලබනාන්ති බුරියානි ලැබේවා කියලා දාන දෙනකොට මෙහෙන් එකක් දෙනකොට යටින් තෘෂ්ණාව වැඩෙනවා. ඉතින් දානේ නරක නෑ නැත්තම් අපිට මේ බාන කරගෙන ඉන්න හම්බෙන්නේ නෑ. නමුත් දාන දීලා විතරක් බෑ ඒකට සීලිය අවශ්‍යයි සමාධිය අවශ්‍යයි ප්‍රඥාව අවශ්‍යයි. ඒත් මෙතන 30ක් 40ක් මේ දවස්වල අපි එක මාස දෙකක් මාස දවස් 20ක්ම තාම මේකම තමයි පිළිගන්නේ. ඒ නිසා එච්චර ලේසි නෑ වැඩි.
කොහොමරි මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච කාලේ පැයකමාරක විතර කාලයක් ගත කරලා තිනු. ඒක නිසා මම තවදුරටත් ප්‍රශ්න තියෙනවාද කියලා අහන්න යන්නේ නැහැ. මොකද අපි මේ කාලතරණ හැටියට වෙන් වෙලා තියෙන කාලේ මේ ප්‍රමණ නිසා ඍටි ටික ගත කරන කට්ටිය හතරට තව පැයකට විනාඩි 15ක 20ක පමණ කාලෙකින් හරියට භාවනාවක් සඳහා එකතු වෙනවා. ඒ අදකිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නැවත කරනවා. ශිළු දිනාටම තෙරුවන් සරණයි.